හරි අපි ක්ලාසික පටන් ගමු. අද අපි සාකච්ඡා කරන්නේ නංගි මල්ලි සම්භාවිතාව ගැන. එතකොට සම්භාවිතාව ගැන මේ අවුරුද්දේ එක්සෑම් එක ගැන පොඩ්ඩක් කතා කරොත් සම්භාවිතාව කියලා කියන්නේ අනුමාන ප්‍රශ්නයක් විදිහට ප්‍රශ්නයක් දෙන්න බැරි පාඩමක්. අපි 10 වසරෙදිත් ඉගෙන ගන්නවා 11 වසරෙදිත් ඉගෙන ගන්න පාඩම තමයි සම්භාවිතාව කියලා කියන්නේ. එතකොට සම්භාවිතාව කියන්නේ හරිම ලේසි ප්‍රශ්නයක්. ඒක නිසා අනුමාන ප්‍රශ්න නැති වුණා කියලා ඒක පාඩුවක් නැහැ. මොකද හරිම ලේසි ප්‍රශ්නයනේ. එතකොට මම සම්භාවිතාවේ 10 වසරේ ඉඳලා ඔය දැනගන්න ඕනේ මොනවාද කියලා මුලින්ම කියලා ඊට පස්සේ එන්න 11 වසරට. ඊට පස්සේ 11 වසරේදී ඔයාලා දැනගන්න ඕනේ මොනවද කියලා මම ඊට පස්සේ කියලා දෙන්නම්. ওই දෙකම ඉවර කරාට පස්සේ මම අද ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා ගොඩක් වැදගත් ගණන් කිහිපයක්. ඉතින් ඒ ගණන් කිහිපය වලට ඔයාලත් එක්ක ඩිස්කස් කරනකොට ඔයාලට තේරෙයි සම්භාවිතාවය කියලා කියන්නේ ගොඩක් ලේසි ප්‍රශ්නයක් කියලා. සම්භාවිතාවය සාමාන්‍යයෙන් එන්නේ ඔයාලා දන්නවා එක ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා. ඊට පස්සේ එක ප්‍රශ්න පත්‍රෙම B කොටසක් තියෙනවා. B කොටසේ රචනා ව්‍යුහගත රචනා ප්‍රශ්න 5ක් එනවා. ඒකෙන් අවසාන ප්‍රශ්නෙට තමයි එන්නේ මොනවාද මේ සම්භාවිතාවයේ ප්‍රශ්නය. ඒක නිසා තමයි අද වීඩියෝ එකට මම සම්භාවිතාවය ආශ්‍රිත සියලුම දේවල් ටික දෙන්න බලාපොරොත්තු වුනේ. හරි. සම්භාවිතාවය. එතකොට 10 වසරේදී සම්භාවිතාවය තියෙන්නේ පාඩම් අංක 30ට. හරි මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ ඔයාලට පුළුවන් වෙන්න ඕන සරල සිද්ධි සංයුක්ත සිද්ධි හඳුනා ගන්න. ඊට පස්සේ මම මේවා ගැන ඉස්සරහට කියන එක නිසා ප්‍රශ්නයක් හිතන්න එපා, ගැටලුවක් නැහැ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන සිද්ධි වල සම්භාවිතාවයේ සෙවීමට සහ කොටු දැල සහ රුක් සටහන ඇසුරෙන් සිද්ධියක සම්භාවිතාවයේ සොයන්න ඉගෙන ගන්නවා මේ පාඩම. ඉගෙන පාඩම ඒ කියන්නේ අද දවසේ ඉවර වෙනකොට. දැන් මේ රූපේ පේනවා, ඒත් ඔයාලට පේනවා එකේ ඉඳලා 1 2 3 4 5 6 7 8 දක්වා ඉලක්කම් 8ක් තියෙන මේ විදිහට රවුමක් තියෙනවා. මේක රවුම කරකවනවා. අපිට පුළුවන් මේකට ඊතලයකින් විදින්න. එතකොට අපි හිතමු ඔයාට යම්කිසි මුදලක් හම්බ වෙනවා. ඔයා හරියට මේ ඊතලයේ ගිහිල්ලා 7 ඉලක්කම තියෙන මෙන්න මේ කොටුවේ මෙන්න මේ කෑල්ලේ වැදුනොත් ඔයාට මොකක් හරි තෑග්ගක් හම්බ වෙනවා කියලා හිතන්න. හැබැයි මේක කැරකෙනවා. එතකොට ඔයා විදින හැම ඊතලයක්ම අනිවාර්යයෙන්ම මේ 7 ඉලක්කමෙම වදිනවද? 7 ඉලක්කමෙම වදින්නේ නැහැ. සමහර වෙලාවට 1, සමහර වෙලාවට 4, සමහර වෙලාවට 6, සමහර වෙලාවට 7. ඔහොම වදින්න පුළුවන්. එතකොට අපි යම්කිසි ක්‍රියාවක් කරනවා. පැහැදිලිද? ඒ ක්‍රියාව මොකද්ද? ඊතලයකින් මෙහෙම විදිනවා. ඒ විදිනකොට ඒ විද්දන් පස්සේ ඒ ඊතලේ ගිහිල්ලා 7 තියෙන කොටුවෙම, මම එක කොටුව කියලා කියන මෙන්න මේ කොටුවෙම වදින්නේ නැහැ හැම වෙලාවෙම. එතකොට ඒකට යම්කිසි හැකියාවක් තියෙනවනේ. මෙන්න මේකට කියනවා විය හැකියාව නැත්නම් සම්භාවිතාවයි කියලා කියනවා. සරලව කිව්වොත් මේකයි. ඒ කියන්නේ ඊතලයකින් 7 ඉලක්කමටම වැදීමට සමහර වෙලාවට වදින්න පුළුවන්, සමහර වෙලාවට වදින්න නැති වෙන්න පුළුවන්. මෙන්න මේ කියන වීමේ සහ නොවීමේ හැකියාව ගණිතයේ ප්‍රකාශ කරන වචනේ තමයි සම්භාවිතාවය කියන එක. එතකොට මේ සම්භාවිතාවය කියන එක අපි ගණිතයේදී ඉගෙන ගත්තට සාමාන්‍යයෙන් දිනපතා ලෝකේ හැමෝම වගේ මේ සම්භාවිතාවය කියන එක පාවිච්චි කරනවා. උදාහරණයක් විදියට අපි මේක සාමාන්‍ය එදිනදා ජීවිතේ කතා කරන්නේ නැතුණාට අපි කියනවා සමහර වෙලාවට අද හවස වහි. ඉතින් වහින්නත් පුළුවන්, වහින්න නැති වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මේක සම්භාවිතාවයක්. එතකොට වෙන්න පුළුවන් මෙච්චරක්, නොවෙන්න පුළුවන් මෙච්චරක්. හරිද? එතකොට හැබැයි අපිට මෙහෙම දෙයක් තියෙනවා. ඉර පායනවා. ඉර පායනවා කියන එක කොහොමද අපි සම්භාවිතාවෙන් කියන්නේ? ඉර පායීමේ සම්භාවිතාවය ඉර නැගෙනහිරෙන් පැයීමේ සම්භාවිතාවය එකයි. ඒ කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම ඉර නැගෙනහිරෙන් තමයි පායන්නේ. එතකොට සම්භාවිතාවය එකයි. එතකොට අපි හිතමු ඉර බස්නාහිරෙන් පායනවා කියලා. ඒක වෙන්න බැහැනේ. එතකොට එතනදි සම්භාවිතාවය බිඳුවයි. එතකොට සම්භාවිතාවයට ගන්න පුළුවන් උපරිම අගය අගයක් විදියට කිව්වොත් එකයි, අවම අගය බිඳුවයි. එතකොට මේ එකත් බිඳුවත් අතර දෝලණය වීමක්, එහෙම නැත්නම් විචලනය වීමක් තමයි මේ සම්භාවිතාවෙන් නිරූපණය කරන්නේ. හරි. එතකොට මෙතෙන් ටිකයට පස්සේ හොඳට බලා ගන්න පුළුවන්. මුලින්ම අපි දැනගන්න ඕනේ 10 වසරේදී සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකද්ද? ඊළඟට නියදී අවකාශය කියන්නේ මොකද්ද කියලා. මම මුලින්ම කියන සසම්භාවී පරීක්ෂණය කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ අපි තෝරගන්නා වූ මොකක් හරි පරීක්ෂණයකට කියන සසම්භාවී පරීක්ෂණයක් කියලා. එතකොට ඒකේ සිද්ධි දෙකක් හෝ සිද්ධි කිහිපයක් තියෙන්න පුළුවන්.
ඊට පස්සේ මෙතනදි සිද්ධි තුනක් අරගෙන තියෙනවා. පළවෙනි එක තමයි කාසියක් උඩ දානවා. දෙවෙනි එක තමයි ධාතු කැටයක් මේ විදිහට උඩ දානවා. තුන්වෙනි එක තමයි මේ විදිහට ඉලක්කයක් ලැබෙන විදිහට ඉලක්කයක් දීලා අපිට ඒකට විඳින්න කියලා කියනවා. කියලා හිතන්නකෝ. එතකොට මේ තුන මොනවාද? සසම්භාවී පරීක්ෂණ. එතකොට මේ එක එක සසම්භාවී පරීක්ෂණ වලට අදාළව ඉස්සරහින් දීලා තියෙන මොනවාද? නියදි අවකාශ. නියදි අවකාශ කියලා කියන්නේ ඒ අදාළ සසම්භාවී පරීක්ෂණය කරාට පස්සේ අපට ලැබෙන ප්‍රතිඵල. හරිද? සියලුම ප්‍රතිඵල. ඒ කියන්නේ දැන් හිතන්න කාසියක් උඩ දානවා. එතකොට මෙතන ඉන්නේ මිස් ධෝනි අපේ සංගයි. එතකොට මේ දින්නගෙන් මෙයා දැන් කාසිය උඩ දානවනේ. කාසිය උඩ දැම්මට පස්සේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල අපි දන්නවද නැද්ද? අපි දන්නවා. මොකද්ද? එක්ක සිරස එහෙම නැත්නම් අගය. හෙට්ටෙල්නේ. එතකොට මෙන්න මෙතන මම ලියලා තියෙන්නේ සිරසකම අගය. එතකොට මේ දෙක තමයි ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. හැබැයි අපි හරියටම දන්නේ ශ්‍රී ලංකාවද ටොස් එක වින් කරන්නේ මේ කාසිය දිනන්නේ ඉන්දියාවද කියලා. ඉතින් අපි දන්නා ප්‍රතිඵලය හැබැයි අපි හරියටම දන්නේ නැහැ කවුද මේක දිනන්නේ කියලා. ඕකට තමයි අපි කියන්නේ සම්භාවිතාවය කියලා. එතකොට සම්භාවිතාවයට අපි තෝරගන්න පරීක්ෂණයට කියනවා සසම්භාවි පරීක්ෂණය කියලා. ඒ පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵල එක තැනක ලියනවා මෙන්න මේ විදිහට. ඒකට කියනවා නියදි අවකාශය කියලා. ඒ කියන්නේ මොකද්ද? ලැබිය හැකි සියලුම ප්‍රතිඵල මොනා කියලා හඳුන්වනවා? නියදි අවකාශය කියලා හඳුන්වනවා. එතකොට ධාතු කැටයක් උඩ දැම්මට පස්සේ ලැබෙන්න පුළුවන් 1 2 3 4 5 6 කියන අංක 6නේ. අංක 6යි තියෙන්නේ. එහෙනම් එක්ක 6 එක්ක 1 එක්ක 2 3 4 5 6 ඔය අංක 6න් එකක් අනිවාර්යයෙන්ම මට ලැබෙන්න ඕන. ඒකත් අපි දන්නවා. ඊළඟට මෙන්න මේ විදිහට ඉලක්කයකට විද්දන් පස්සේ මේකෙන් සංගල වරහණක් දාලා අපිට කියන්න පුළුවන් 1 2 3 4 5 6 7 8 කියලා. හැබැයි මේ පරීක්ෂණයයි මේ රූපය අතර සම්බන්ධතාවයක් නැහැ. මේ වගුවේ තියෙන කේද කියන්නේ නියමිත ඉලක්කයට බෝලයක් විදීමේ තරගයකදී ලැබෙන ප්‍රතිඵල සටහන් කිරීම. එක්කෝ ඉලක්කයට වදින්න පුළුවන්, එහෙම නැත්නම් ඉලක්කයට නොවදින්න පුළුවන්. හරිම ලේසි. ඒ කියන්නේ මේක ලොකු ගණිතයේ සංකීර්ණ එහෙම මොකුත් නැහැ. හරිම ප්‍රැක්ටිකල් සාමාන්‍ය දැනීම තියෙන කෙනෙකුට උනත් මේ ප්‍රශ්නෙට ලකුණු 10ම ගන්න පුළුවන්. හරිද? දැන් හැමෝටම බේසික් අයිඩිය එකක් තියෙන්න ඕන, මූලික අවබෝධයක් තියෙන්න ඕන මේ සම්භාවිතාවය කියන්නේ මේ වගේ දෙයක් කියලා. හරි. ඊට පස්සේ අපි දැනගන්න ඕන වචන කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි සිද්ධියක් කියන්නේ මොකක්ද කියන එක. සිද්ධියක් කියලා කියන්නේ අර්ථ දැක්වීම. සිද්ධියක් කියලා කියන්නේ නියදි අවකාශයේ උපකුලකයක්. නියදි අවකාශය කියන්නේ මොකක්ද? නියදි අවකාශය කියලා කියන්නේ විය හැකි සියලුම සිදුවීම්. විය හැකි සියලුම සිදුවීම් වලට කියනවා සිද්ධියක් කියලා. මේ සිදුවිය හැකි සියලුම සිදුවීම් අඩංගු කොටසට කියනවා නියදි අවකාශය කියලා. මෙන්න මේ නියදි අවකාශයෙන් එක සිද්ධියක් එක කොටසක් ගත්තට පස්සේ අපි ඒකෙන් කියන උපකුලකයක් කියලා. මෙන්න මේ නියදි අවකාශයේ උපකුලකයක්කට අපි හඳුන්වනවා සිද්ධියක් කියලා. මේක මහා ලොකෝට හිතන්න ඕනේ නැහැ. කාසිය පොඩි දැම්මට පස්සේ ලැබෙන පුළුවන් මොනවාද? එක්කෝ සිරස, එහෙම නැත්නම් අගය. එතකොට සිරස කියන එක උපකුලකයක් වෙනවා නියදි අවකාශයේ. හරිද? එතකොට සිරස ලැබීම කියන්නේ එක සිද්ධියක්. ඊට පස්සේ අගය කියලා කියන්නේ තව සිද්ධියක්. මොකද සිරස ලැබීම කියලා කියන්නේ එක සිදුවීමක්, අගය ලැබීම කියලා කියන්නේ තව සිදුවීමක්. එතකොට සිද්ධියක් කියලා කියන්නේ මෙන්න මේ වගේ අදහසක්. මේව මතක තියාගන්න ඕනේ නැහැ. මම සම්පූර්ණ වෙන්න ඕන නිසා තමයි දැම්මේ. ඊට පස්සේ එක් ප්‍රතිඵලයක් පමණක් අඩංගු සිද්ධි සරල සිද්ධි කියලා හඳුන්වනවා. එක ප්‍රතිඵලයයි. එතකොට ප්‍රතිඵල ගොඩක් නැහැ. එක් ප්‍රතිඵලයක් පමණක් අඩංගු සිද්ධි සරල සිද්ධි වේ. ඒක හරිම සාමාන්‍ය වගන්තියක් එක හැමෝටම තේරෙන එක ප්‍රතිඵලයක් නම් තියෙන එක සරල සිද්ධියක් කියලා හඳුන්වනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට කියනවා යම්කිසි සසම්භාව්‍ය පරීක්ෂණයකදී සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් තියෙනවා නම් එම පරීක්ෂණ සමසේ බහුව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණ කියලා කියනවා. මම ආයෙත් මතක් කරනවා නංගිලා මල්ලිලාට මේක තේරුම් ගත්තේ නැති වුණාට ලොකු ප්‍රශ්නයක් නැහැ. මේ වගේ ප්‍රශ්න එන්නේ නැති තරම් මෙන්න මේ හැබැයි මේ වචන වල අදහස ඔළුවේ තියෙන්න ඕන. ඒක නිසා තමයි මම මේ ටික දැම්මේ. මම ආයෙත් කියන්නම් මේ වචන වල අදහස චුට්ටක් ඔළුවේ තියෙන්න ඕන. මේවා කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. මේ වගේ ගණන් ලොකුවට මෙහෙම ටාගට් කරලම එන්නේ නැහැ. හැබැයි ගණන් ඇතුලේ නියදි අවකාශය කියන වචනෙම තියෙනවා. ඒ වචන තියෙනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේ වචනේ කියන්නේ මේක කියලා. ඒක නිසා සමසේ බහුව්‍ය සිද්ධියක් කියලා දෙන්න පුළුවන්. සමසේ බහුව්‍ය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සමාන ප්‍රතිඵල ලැබෙනවා.
ඒ කියන්නේ අපි හිතමු මම උදාහරණයක් ඉස්සරහට කියන්නම් මේ සමසේ බව සිද්ධි එහෙම නැත්නම් සමසේ බව ප්‍රතිඵල වලට ආශ්‍රිත අපි ගණන් හදනකොට දැනට මතක තියාගන්න මේ සමසේ බව සිද්ධි කියලා කියන්නේ සසම්භාවි පරීක්ෂණයකදී ඒ කියන්නේ අපි මොකක් හරි තෝරගන්න පරීක්ෂණයකදී ප්‍රැක්ටිකල් එකකදී සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් ඇතනම් මම උදාහරණයක් මෙතනදී කියන්න කාසියක් උඩ දානවා කාසියක් උඩ දානකොට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවාද දෙකයි තියෙන්නේ එක්ක සිරස එහෙම නැත්නම් අගේ හරි සමහර වෙලාවට සිරස ලැබෙනවා සමහර වෙලාවට අගේ ලැබෙනවා එතකොට මේ සිද්ධි දෙකම සිදුවීමේ සම්භාවිතාව සමානයි නේද දෙකෙන් එකයි හරිද මෙන්න මේ වගේ සිද්ධවීම් වලට මේ වගේ සිද්ධි වලට කියනවා සමසේ බෞද්ධ සිද්ධි කියලා හරිද මම හිතනවා ඒක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා ඊළඟට වැදගත්ම දේ තමයි මේ පාඩමේ මේ ලොකුවටම දාලා තින්නේ මේක තමයි මේ පාඩමේ අපි ඉගෙන ගන්න වැදගත්ම සමීකරණය වෙන්නේ ඒක තමයි සිද්ධියක සම්භාවිතාවය සමානයි සිද්ධියේ අවයව ගණන බෙදීම නියදි අවකාශයේ අවයව ගණන අයත් කියන්න සිද්ධියක සම්භාවිතාවය අපි 10 වසරේ ඉගෙන ගත්තා සිද්ධියේ අවයව ගණන බෙදීම නියදි අවකාශයේ තියෙන අවයව ගණන නියදි අවකාශය කියලා කියන්නේ මොකද්ද මොකක් හරි සිද්ධියක් වෙන්න පුළුවන් ප්‍රතිඵල ඔක්කොම කාසියක් උඩ දානවා නම් සිරසයි අගයයි. එතකොට අවයව ගන්න කීයද? දෙකයි. එතකොට අපි හිතමු සිරස ලැබීමේ සම්භාවිතාවය. මොකද්ද? සිරස ලැබීමේ සම්භාවිතාවය සමානයි උඩ තියෙන්නේ සිරස ලැබීමේ අවයව ගන්න. සිරස ලැබෙන්න පුළුවන් එක පැත්තෙන් විතරයිනේ තියෙන්නේ. එහෙනම් උඩ එන්නේ එක බෙදීම යට එන්නේ සම්පූර්ණ සිදුවීම් ගන්න. සිදුවීම් මොකක්ද තියෙන්නේ? දෙකයි. එහෙනම් එක බෙදීම දෙකයි. ඒ කියන්නේ දෙකෙන් එකයි. එහෙනම් මෙන්න මේ විදිහට තමයි සම්භාවිතාවේ ප්‍රකාශ කරන්නේ. ඒක මෙන්න මේ විදිහට යටින් ගණිතමය ප්‍රකාශනයක් විදිහට තියෙනවා මේකත් මතක තියාගන්න කැපිටල් P අකුරෙන් පෙන්වන්නේ සම්භාවිතාවය කියන එක P කියන එක දාලා තියෙන්නේ probability ඉංග්‍රීසියෙන් සම්භාවිතාවයට කියන්නේ probability ඒක නිසා මේ P කියලා එක දාලා තියෙනවා PA A කියන සිද්ධියේ සම්භාවිතාවය සමානයි NA මම කුලක පාඩමේ කිව්වා N කියලා කියන්නේ මොකද්ද අවයව ගණන A කියන සිදුවීම සිදුවී මේ සිදුවිය හැකි අවයව ගණන ඒ කියන සිද්ධියේ අවයව ගණන බෙදීම S කියලා කියන්නේ හොඳට මතක තියාගන්න නියදි අවකාශය නියදි අවකාශයේ අවයව ගණන මෙන්න මේ වචනේ ප්‍රකාශ කරලා තියෙන දෙයම තමයි ගණිතමය ප්‍රකාශනයක් විදිහට තියෙන්නේ හරිද මේක තේරුණාද මේක තමයි වැදගත්ම දේ සම්භාවිතාවයක් කියන්න පුළුවන් වෙනවා මේක හරිම වැදගත් ඒ වගේම හරිම සිම්පල් කියලා කියන්න පුළුවන් හරි එතකොට මම ආයෙත් කාට හරිම කෙනෙක්ට හිතේ සැකයක් තියෙනවා නම් තේරුනේ නෑ වගේ කියලා මෙතන ඉස්සරහට ප්‍රශ්නේ මුකුත් තේරෙන්නේ නෑනේ ඒක නිසා මම ආයෙත් පොඩ්ඩක් කියන්න හරිම ලේසි සම්භාවිතාවය ලියන්නේ මොකද්ද සම්භාවිතාවේ සමානයි සිද්ධියේ අවයව ගණන ඒ අදාළ සිද්ධියේ අවයව ගණන බෙදීම නියදි අවකාශයේ තියෙන අවයව ගණන නියදි අවකාශයේ අවයව තියෙනවා නම් 10ක් යට එන්නේ 10 උඩ එන්නේ ඒ අදාළ සිද්ධියේ අවයව ගණන එතකොට මෙන්න මේ විදිහට එක්ක ඔයාලට මේ සිංහල සමීකරණය මතක තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ගණිතමය සමීකරණය මතක තියාගන්න පුළුවන්. දෙකම මතක තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හරි. දැන් අපි බලමු මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. මේකත් ගොඩක් වැදගත් වෙනවා ගණන්වලදී විශේෂයෙන්ම කෙටි ප්‍රශ්නවලදී. රයිට්. සහ මම කිව්ව මතකද කුලක පාඩමයි සම්භාවිතාව පාඩමයි සමහර අවස්ථාවෙදී සම්බන්ධ වෙනවා. ඒක සම්බන්ධ වෙන පොයින්ට් එකක් තමයි මෙන්න මේ ඔයාලා දැන් දකින්නේ. එතකොට මෙන්න මේ වගේම දෙයක් අපි කුලක පාඩමෙදිත් ඉගෙන ගත්තා. ඇත්තට මේ තියෙන කුලක වෙන් රූපයක්. එතකොට අපි දන්නවා වෙන් රූප සටහනක් අදින්නේ කොහොමද කියලා දැන්. මේ තියෙන්නේ A කුලකය, මේ තියෙන්නේ B කුලකය. අපි දෙවෙනි දවසේ සාකච්ඡා කරේ කුලක පාඩම නිසා මම හිතනවා ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් කියලා. දැන් ගිය සතියේ එහෙම නැත්තම් කුලක පාඩම අපි සාකච්ඡා කරා වගේම කුලක පාඩමේදී හම්බවන සූත්‍රයක් මෙන්න මේ වගේ සම්භාවිතාවයට එනකොටත් ඒ වගේම සූත්‍රයක් හම්බ වෙනවා. කුලක පාඩමේදීත් මේ වගේම එකක් තිබුණා. මේ වගේමයි එක තැනකදී පොඩි වෙනසක් තිබුණා. මොකද්ද? මෙන්න මේ P වෙනුවට කුලක පාඩමේ තිබුණ N අවයව ගණන. දැන් තියෙන්නේ P. P කියන්නේ සම්භාවිතාවය. A මේලය B ගේ සම්භාවිතාවය සමානයි A ගේ සම්භාවිතාවය ධන B ගේ සම්භාවිතාවය ඍණ PA ඡේදනේ B. A ඡේදනේ B ගේ සම්භාවිතාවය අඩු වෙනවා. මේක මතක තියාගන්න උලක වලදී මම කිව්ව වගේමයි මේ සම්බන්ධතාවයත් මාරම වැදගත් වෙනවා මේ අවුරුද්දේදී.
මාරම වැදගත් වෙනවා මේ අවුරුද්දේදී විශේෂයෙන්ම ඔන්න highlight කරලා කිව්වා. එතකොට මේකේ තේරුම මොකද්ද? ඒක තමයි වැදගත් වෙන්නේ. මේක දිහා බලන් හිටියට කුත් තේරෙන්නේ නැහනේ. මම කියන්නේ මේකේ තේරුම මොකද්ද කියලා. A මේලේ B කියන්නේ A ටත් B ටත් ඔක්කොම අයිති ඔක්කොම. A ටත් අයිති ඔක්කොමයි B ටත් අයිති ඔක්කොමයි. මේලේ සමානයි A ගේ probability A ගේ සම්භාවිතාවය ධන B ගේ සම්භාවිතාවය ඍණ A ඡේදනයේ B. ඡේදනය කියලා කියන්නේ මේ මැද තියෙන කොටසනේ. මෙන්න මේ මැද තියෙන කොටසේ සම්භාවිතාවය අඩු කරන්න ඕන. එතකොට තමයි මෙන්න මේ සම්බන්ධතාවය අපිට ලැබෙන්නේ. හරිද? එතකොට මෙතනදි වැදගත් කාරණයක් තියෙනවා. ඒක තමයි මම පල්ලෙහා සඳහන් කරලා තියෙන්නේ. A ඡේදනයේ B අභිශූන්‍යයි නම් මේක කියන්නේ අභිශූන්‍යයි. එතකොට අභිශූන්‍ය කියන්නේ මොකද්ද? බිඳුවයි කියන එක. අපි සාමාන්‍යයෙන් කුලක සම්භාවිතාවයේ වගේ පාඩම් වලදී බිඳුව කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඉලක්කම් වලට බිඳුව පාවිච්චි කරනවා. මම කියන්නේ දෙන්නේ ඡේදන වෙනකොට අවයව ගණන බිඳුවයි නම් අවයව බිඳුවයි කියලා කියන්නේ. අභිශූන්‍යයි කියලා කියන්නේ. අභිශූන්‍යයි කියන එක කියන්නේ බිඳුවයි. ඒක පෙන්වන්නේ බිඳුව ලියලා කතිරයක් ගන්න. ඒක තමයි අභිශූන්‍යයි. හරිද? එතකොට A ඡේදනයේ B ඡේදනයේ B ඡේදනය වෙනවා කියන්නේ එකක් උඩින් එකක් යනවා. මේ රූපේ හැටියට නම් මෙන්න මෙතන තමයි A ඡේදනයේ B තියෙන්නේ. මේක බිඳුවක් වෙනවා. කොහොමද බිඳුවක් වෙන්නේ? මේ දෙන්න දුරින් තමයි ඉන්නේ. එතකොට එක රවම මෙහෙම තියනවානේ. අනිත් රවම මෙහෙම තියනවා. ඒ දෙන්න එකක් උඩින් මෙහෙම ගෑවෙන්නේ නැහැ. දුරින් තමයි ඉන්නේ. අන්න ඔය වගේ සිද්ධි වලට කියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියලා. ඒ කියන්නේ දුරින් ඉන්නවා නම් දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියලා කියනවා. එතකොට දුරින් ඉන්නවා නම් මෙන්න මේ කෑල්ල මොනවානද? අභිශූන්‍යයක් වෙනවා. මේ කෑල්ල අභිශූන්‍යයක් වෙනවා කියනකොටම අපේ ඔළුවට යනවනේ මෙන්න මේ කෑල්ලේ සම්භාවිතාවේ බිඳුවයි. සම්භාවිතාවේ බිඳුවයි නම් මෙන්න මේ කෑල්ල නැති වෙන්න ඕන. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි සඳහා මෙන්න මේ උඩින් තියෙන සමීකරණය වෙනස් වෙලා යටට එනවා මෙන්න මේ වගේ විදිහට. මොකද්ද මේ උඩ තියෙන සමීකරණේ යට තියෙන සමීකරණේ වෙනස? මෙන්න මේ ඍණ ඍණ PA ඡේදනයේ B කියන කෑල්ල නැහැ. ඇයි ඒ කෑල්ල නැත්තේ? දැන් මෙන්න මේ උඩ තියෙන සමීකරණයට අදාළ වෙන් රූප සටහන තමයි මේ උඩින්ම ඇඳලා තියෙන්නේ. හැබැයි දැන් මම ඇඳලා නැහැ යටින් තියෙන සමීකරණයට අදාළ වෙන් රූප සටහන. ඒක අපිට හිතින් අඳින්න පුළුවන් මේ රවුන්ඩ් එක ඈඩ් කරන්න. වෙන් වෙන්න. ඒකනික ඡේදනය වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ සිද්ධි වලට ඒ වගේ අවස්ථා වලට අපි කියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි කියලා. මේකත් හොඳට මතක තියාගන්න. අපට ගොඩක් වෙලාවට සාමාන්‍ය පෙළ විභාගෙදී පසුගිය පේපර්ස් බැලුවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ පාට් එක අපෙන් අහලා තියෙනවා ඔයා මේක දන්නවද නැද්ද කියලා. ඒක නිසා මේ සමීකරණය මතක තියාගන්න මේ යට තියෙන එක මතක තියාගන්න අවශ්‍ය නැහැ. මතක තියාගන්න ඕනේ නැහැනේ. හැබැයි අපි දැනගන්න ඕන මේ පළවෙනි සමීකරණයයි මෙන්න මේ පළවෙනි සමීකරණයේ අවසාන පදයෙන් කියන්නේ මොකද්ද? මේ පදයේ තේරුම මොකද්ද කියන එක දැනගන්න ඕන හොඳට. හරිද? මේක දැනගත්තා නම් මේ උඩ තියෙන සමීකරණය යට තියෙන සමීකරණය ඉතාවත් ලේසියෙන්ම ගන්න පුළුවන්. හරිද? හරි. ඊළඟට අපි යමු ඉස්සරහට. ඊළඟට දැනගන්න ඕනේ අනුපූරක සිද්ධි කියලා දෙයක් සහ ස්වයක්ත සිද්ධි කියලා දෙකක් තියෙනවා. අනුපූරක සිද්ධි සහ පරිපූරක සිද්ධි කියලා දෙකක් තියෙනවා. මෙතනදී මම පරිපූරක කියලා එතනින් ආය අමුතුවෙන් හඳුන්වන දෙයක් නෑ. අනුපූරක එකේ අනිත් පැත්ත තමයි පරිපූරක. එහෙම හිතා ගන්න පුළුවන්. එතකොට මේ අනුපූරක සිද්ධි කියලා කියන්නේ මෙන්න මේ විදිහට. හොඳට බලන්න. ඕනෑම A කැපිටල් A සිද්ධියක් සඳහා PA ඩෑෂ්. මොකද්ද මේ PA ඩෑෂ්? කුලක දන්නවනම් ඔන්න ඔයාලට මේක තේරෙනවා. A කියලා කියන්නේ A කියන රවුම ඇතුළ. A ඩෑෂ් කියන්නේ A කියන රවුමෙන් පිට. හරිද? එහෙම හිතුවොත්. එතකොට මේක ඉච්චර ලොකුවට හිතන්න ඕනේ. මේක දිහා පොඩ්ඩක් බලන්නකෝ. ඒ කියන්නේ මේ කුලක වලින් හිතන්න එපා. මේක නිකන් සරලව හිතන්න. PA ඩෑෂ් සමානයි එක ඍණ PA. හරිද? උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්. දැන් සම්භාවිතාවය අමතක කරන්නකො. ඔන්න රවුම් කේක් ගෙඩියක් තියෙනවා. රවුම් කේක් ගෙඩිය ඔයයි මමයි අතර තමයි දැන් කන්නේ. මම පොඩ්ඩක් පෙරේතයි කේක් කන්නේ. එතකොට මම ඔයා නැති වෙලාවක මම ගොඩක් කනවා කේක්. කේක් අපි හිතමු බාගෙටත් වඩා වැඩිපුර කෑවා කියලා. හරි. දැන් මම කාපු කෑල්ල තමයි මේ තියෙන්නේ. හොඳද? මම කාපු කෑල්ල. හැබැයි ඔයාට ඉතුරු වුණ කෑල්ල මේ වගේ කෑල්ල. හරිද? මේ අතර මේ දෙක අතර සම්බන්ධතාවය මට මෙහෙම කියන්න පුළුවන්. මම කාපු කේක් කෑල්ල සමානයි සම්පූර්ණ කේක් ගෙඩිය. ඒක මම එකයි කියලා ගන්නවා. සම්පූර්ණ කේක් එක ගෙඩියනේ තියෙන්නේ. මම ඒක එකයි කියලා ගන්නවා. ඍණ PA. ඔයා කාපු කේක් කෑල්ල. සම්පූර්ණ රවුම් කේක් ගෙඩියෙන් ඔයා කාපු කේක් කෑල්ල අයින් කරාට පස්සේ ඉතුරු වෙන්නේ කවුද?
මම කේක් මම කවපු කෑල්ල ඔය මම ඉතරයිනක් කාලා තියෙන්නේ ඕක තමයි මේකේ තේරුම හරි හරිම ලේසි එතකොට අපි හිතමු මෙතනට එන්නේ භාගයක්නේ සම්භාවිතාවය අපි ප්‍රකාශ කරන්නේ භාගයක් විදිහට මොකද අපි දන්නවා සම්භාවිතාවයට මම කලින් කිව්වා ගන්න පුළුවන් උපරිම අගය එකයි අඩු මගේ බිංදුවයි එතකොට එකත් බිංදුවත් අතර තියෙන්නේ දශම සංඛ්‍යාවනේ ඒව භාගයක් විදිහට තමයි ප්‍රකාශ කරන්නේ එතකොට මෙතන අපි හිතමු භාගයයි කියලා දෙකෙන් එකයි PA ඩෑෂ් කියන්නේ භාගයයි නම් අනිවාර්යයෙන්ම PA කියන්නේ කීයද භාගයයි හරිද ඇයි එකෙන් භාගයක් අඩු කරාම තමයි භාගය කියලා එන්නේ උත්තරේ එක ඍණ දෙකෙන් එක සමාන වෙන්නේ භාගයයි එහෙම නැත්නම් දෙකෙන් එකයි මම නිකන් උදාහරණයක් කිව්වේ මෙන්න මේ මෙන්න මේ වගේ අදහසක් තමයි මේ සමීකරණයට තියෙන්නේ මේවා කොහේදී හරි අපිට ගණන් වලදී පාවිච්චි කරන්න පුළුවන් ඒක නිසා තමයි මුළු පාඩමේම තියෙන ඒවා ඔක්කොම මම මේ විදිහට එක තැනකට අරන් ආවා එතකොට අය ඔයාලට අමුතෙන් පාඩම් කරන්න දෙයක් නැහැ සූත්‍ර කියලා රයිට් ඊළඟට හැබැයි තේරුම දැනගන්න ඕන ඔයාල හැමෝම තේරුම් දැනගන්න ඕන අනුපූරක සිද්ධියක් කියන්නේ මෙන්න මේ වගේ එකක් කියලා ඩෑෂ් අනුපූරක සිද්ධි කියලා කියන්නේ හොඳට අහගන්න මොකක් අනුපූරක පරිපූරක කියලා සිද්ධි දෙකක් තියෙනවා ඊට පස්සේ අනුපූරක නොවන අනිකුත් සියලුම සිද්ධි පරිපූරක වේ හරිනේ ඒක නිසා මම දැන් පරිපූරක ගැන කියන්නේ නැහැ අනුපූරක සිද්ධි තමයි දැන් මෙතනදී වැදගත් වෙන්නේ අනුපූරක සිද්ධියක් කියලා කියන්නේ අපි මොකක් හරි කැපිටල් A කියලා සිද්ධියක් ගත්තොත් මෙන්න මේ කැපිටල් මම මේක يعني සරල කරන්නේ නැහැ මේ සමීකරණේ මතක තියාගන්නකො මේක මට සරල කරන්න පුළුවන් සරල කරොත් ඒක වැඩක් නැති වෙනවා මොකද මේ වගේ ගැඹුරු තේරුමක් ඔයාලකින් විභාගෙදී බලාපොරොත්තු වෙන්නේ නැහැ මට ඕන නම් මෙතනදී කියන්න පුළුවන් අහගන්නකෝ ඉතින් තේරුණාද නැද්ද කමන්නේ මේක තේරුණාද නැද්ද කමන්නේ කැපිටල් A කියන සිද්ධියක් තියෙනවා මේ කැපිටල් A කියන සිද්ධිය නොවීමේ සම්භාවිතාවයේ සමානයි එකරින කැපිටල් A කියන සිද්ධිය වීමේ සම්භාවිතාවයි තේරුණාද එකරින A කියන සිදුවීම සිදුවීමේ සම්භාවිතාවය සමාන වෙනවා A කියන සිද්ධිය සිදු නොවීමේ සම්භාවිතාවයට හරිද උදාහරණයක් කියන්නකෝ මම හරි කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කියනවා අද හවස වැසි වැසීමේ සම්භාවිතාවය මහනුවර දිස්ත්‍රික්කයට කියමු නැත්නම් ශ්‍රී ලංකාවට එකපාරම කියමුකෝ ශ්‍රී ලංකාවට වැසි වැසීමේ සම්භාවිතාවය 5/3 කියලා කියනවා වැසි වැසීමේ සම්භාවිතාවය 5/3 මම කැපිටල් A කියන සිද්ධිය නම් කරගන්නවා දැන් අද හවසට ශ්‍රී ලංකාවට වැසි වැසීම කියන සිද්ධිය අද හවසට ලංකාවට වහිනවා කියන සිද්ධි කැපිටල් A. එහෙනම් PA කියලා කියන්නේ කීයද? අද ලංකාවට වැහිමේ සම්භාවිතාවය. වැස්ස වැසීමේ සම්භාවිතාවය 5/3. 5/3. 1 ඍණ 5/3. මම මේක ලියලා පෙන්නන්න. 1 ඍණ 5/3. හරිද? මේක සුළු කරන්න මට. හරය එනවා 5. උඩ එනවා 5යි 5/3 අඩු කරාම මම ලියන්න. දෙක බෙදීම 3යි දෙක බෙදීම 5යි හරිනේ දෙක බෙදීම 5යි මොකද්ද මේ දෙක බෙදීම 5 කියන්නේ අපි කිව්වා අද හවසට වැහින්න පුළුවන් සම්භාවිතාවය තමයි 3 බෙදීම 5 නැත්නම් 5න් 3යි මෙතනින් ආව 5න් 2යි කියලා මේ 5න් 2 කියන එකේ තේරුම ගන්නද මෙන්න මේක අද හවසට වැස්ස වහින්නේ නැතිවීමේ සම්භාවිතාවය හරි දැන් මේ සම්භාවිතාවේ දෙක දිහා බලලා කියන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ ෂුවර් එකටම අද යම් කිසි වැඩි සම්භාවිතාවක් තියෙන මොකද වහින්න මොකද 5/3ක්ම තියෙන්නේ මොන පැත්තටද බර 3ක් 5/3 බරයි වහින්න හැබැයි 5/2ක් තමයි පායන්න ඉඩ කඩ තියෙන්නේ ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ අදහසක් තමයි මේකේ තියෙන්නේ අයත් සරලව කියන්නම් මම ගත්ත උදාහරණෙ 1 ඍණ අද ශ්‍රී ලංකාවට වැස්ස වැසීමේ සම්භාවිතාවය සමාන වෙනවා අද ලංකාවට වැස්ස නොවැසීමේ සම්භාවිතාවයට. ආයෙත් කියනවා අද ලංකාවට වැස්ස නොවැසීමේ සම්භාවිතාවය සමානයි 1 ඍණ අද ලංකාවට වැස්ස වැසීමේ සම්භාවිතාවය. දැන් තේරුණාද? දැන් ප්‍රායෝගික උදාහරණයක් එක්කම තමයි මම කියුවේ. රයිට්. හරි. ඊළඟට අනුපූරක සිද්ධි දැන් දන්න නිසා අපි දැන් ඊළඟට යන ස්වායක්ත සිද්ධි. ස්වායක්තයි කියන්නේ මොකද්ද? ස්වයක්තයි කියලා කියන්නේ ස්වයක්ත පරායක්ත කියලා වචන දෙකක් තියෙනවා. ඇත්තටම මේ සිංහල අපි දන්නවනම් මේ වගේ තේරුම් ආයේ අපිට අමුතුවෙන් ගණිතයේදී ඉගෙන ගන්න ඕනේ. ස්වයක්තයි කියන්නේ මම කාත් එක්ක කවුරුවත් මත රඳා පවතින්නේ නැහැ. තේරුණාද?
ඒ කියන්නේ මම ස්වයක්තයි. ඒ කියන්නේ මට කවුරුත් ඕනේ නැහැ. මට තනියෙන් මැරෙනකම්ම ජීවත් වෙන්න පුළුවන්. කිසිම කෙනෙක්ගේ උදව්ව ඕනෙත් නැහැ. මට එයාලා නැති වුණා කියන ප්‍රශ්නකුත් නැහැ. අන්න ඒ වගේ අයට කියන ස්වයක්ත මිනිස්සු කියලා. හරිම ස්වයක්තයි. බැඳීමක් නැහැ. හරිම ඒ වගේ අය. එතකොට අපි සිද්ධියක් ගත්තාට පස්සේ ස්වයක්තයි කියන්නේ ඒ සිද්ධිය වෙන වෙන ඒ වෙන කිසිම සිද්ධියක් මත රඳා පවතින්නේ නැහැ. හරි? උදාහරණයක් විදිහට අද ලංකාවට වහිනවා එක සිද්ධියක්. තව සිද්ධියක් තමයි ඇමරිකාවේ ජනාධිපති හිස්තැනක් මෙයා වීම. මම නමක් හිතාගන්නකෝ. ඊට පස්සේ මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවද? කියන අද ලංකාවට වහින්නේ හෙට ඇමරිකාවේ ජනාධිපති කෙනෙක් පත් වෙනවා. එතකොට මේ දෙක අතර සම්බන්ධතාවයක් නැහැනේ. මෙන්න මේ වගේ සිද්ධීන් වලට කියනවා ස්වායක්ත සිද්ධි කියලා. එකක් අනිත් එක මත රඳා පවතින්නේ නැහැ. මේ වගේ සිද්ධීන් වලට කියන්නේ ස්වායක්ත සිද්ධි කියලා. මෙන්න මේ ස්වායක්ත සිද්ධි වල තියෙන විශේෂම ලක්ෂණය තමයි මෙන්න මේ සූත්‍රය. මේක මතක තියාගන්න ඕන. මේක කොහොමද ආවේ කියලා ඔයාලට ලොකු අවබෝධයක් මේ ස්ටේජ් මේ දැන් ඉන්න ලෙවල් එකේදී දැනගන්න අවශ්‍ය නැහැ. උසස් පෙළ කරනකොට නම් දැනගන්න ඕන මේක කොහොමද ආවේ අනම්මනම් ඒ ටික දැනගන්න ඕන. ඇත්තට මේක ලොකු දෙයක්ුත් නෙමෙයි. හැබැයි දැනගන්න අවශ්‍ය නැති නිසා මම මෙතනදී කියලා දෙන්නේ නැහැ ලොකුවට. P A ඡේදන B සමානයි P A ගුණ කිරීම P B. ලේසියෙන් මතක තියාගන්න. A B A සහ B ස්වයක්ත වේ. ආයෙත් කියන්නම්. A සහ B කියලා සිද්ධින් දෙකක් ඉන්නවා. මේ කැපිටල් A කියන සිද්ධිය B මත රඳා පවතින්නේත් නැහැ. B කියන සිද්ධිය A මත රඳා පවතින්නේත් නැහැ. එතකොට මෙන්න මේ සිද්ධීන් දෙක අපට මෙන්න මේ විදිහට සමීකරණයකින් ලියන්න පුළුවන්. හරිද? එහෙනම් මේ ස්වායක්ත සිද්ධිවල ගාණේ දෙනවා මෙහෙම. 2000 මේ අවුරුදු විභාගෙදි දුන්නොත් A සහ B යන ස්වායක්ත සිද්ධීන් දෙකකි. හරිද? ඊට පස්සේ ඔයාලට දෙනවා P A ඡේදන B ගේ අගයක් දෙනවා. P B ගේ අගයක් දෙනවා. ඔයාගෙන් අහනවා P A ගේ අගය කීයද කියලා. මෙන්න මේ සමීකරණය දාන්න පුළුවන් නේද? ස්වායක්ත සිද්ධියක්නේ. AB කියලා කියන්නේ ස්වායක්ත සිද්ධියක් නිසා මෙන්න මේ සමීකරණය දාන්න පුළුවන්. දාලා මේකට අගය දන්නවා PB දන්නවනම් අපිට අනිවාර්යයෙන්ම PA හොයාගන්න පුළුවන්. හරිද? එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇති කෙටි ප්‍රශ්නයකට මේක හොඳ ප්‍රශ්නයක්. ඔයාට ස්වායක්ත සිද්ධි කියන්නේ මොකද්ද කියලාවත් මතක නැත්නම් විභාගයට යන්න කලින් ඒක ලොකු ප්‍රශ්නයක්. දැන් ස්වායක්ත සිද්ධි කියන්නේ මොකද්ද කියලා දන්නවා? ස්වයක්ති සිද්ධීන් සඳහා දාන්න පුළුවන් සමීකරණිකුත් දැන් ඔයාලා දන්නවා. හොඳට මතක තියාගන්න මම ආයෙත් මෙතනදී හයිලයිට් කරන ගොඩක් ලංගිලම් වල වරද්දනවා. හැම සම්බන්ධතාවයකටම මේ සමීකරණේ දානවා. ඇයි මේ පොතේ තියෙනවනේ මෙහෙම එකක් කියලා. ඔව් පොතේ තියෙනවා මේ සමීකරණේ. හැබැයි මේ සමීකරණේ වළංගු වෙන්නේ මොන සිද්ධීන් සඳහා විතරද? එකිනෙකට සම්බන්ධතාවයක් නැති. එකක් අනිත් එක මත යැපෙන්නේ නැති. රඳා පවතින්නේ නැති. ස්වයක්ත සිද්ධීන් සඳහා පමණයි. හරිද? දැන් ඊළඟ මාතෘකාව තමයි රුක් සටහන්. 10 වසරෙදිම තමයි අපි රුක් සටහන් ඉගෙන ගන්නෙ. රුක් සටහනක් කියලා කියන්නේ මොකද්ද? හරියට නිකන් රුක්. ඒ කියන්නේ මොකද්ද? රුක් කියන්නේ ගහකට ගහක අතු බෙදෙනවා වගේ තමයි රුක් සටහනක් අඳින්නේ. රුක් සටහනක් අඳිනකොට අපි මෙන්න මේ විදිහට අතු දෙකක් මුලින්ම නිරූපණය කරනවා. ඊට පස්සේ මේ අතු දෙකේ අවසානට ලියන්නේ මොනවද? අදාළ සිදුවීම් වල ප්‍රතිඵල. හරිද? මේ තියෙන සිද්ධිය. යටින් ලියන්නේ මොකද්ද? සිද්ධිය. මොකද්ද සිද්ධිය? පළමුව උඩ දැමීම. කාසියක් උඩ දානවා නම් ගිමල්ලේ. එතකොට කාසි දෙපාරක් ඇතරම උඩ දානවා. එතකොට පළවෙනියට උඩ දාන සිද්ධිය මම මෙතනදී මෙන්න මේ විදිහට පෙන්නලා තියෙනවා. ඊළඟට දෙවෙනි වාරටත් උඩ දානවා. හරිද? ඔන්න ඔය සිද්ධීන් දෙක තමයි තියෙන්නේ. කාසියක් ගන්නවා, උඩ දානවා, පොඩ්ඩක් බලනවා මොකක්ද සිරසද අගේද ලැබෙන්නේ කියලා. ඒක සටහන් කරගෙන අපි ආයෙත් ඒ කාසිය අරගෙන ආයෙත් උඩ දානවා. ඔන්න ඔය කියන කතන්දරේ තමයි දැන් අපි රුක් සටහනක පෙන්වන්න හදන්නේ. එතකොට පළමුව උඩ දාපු කාසියේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල තියෙන්නේ සිරසයි අගයයි. සිරස ලැබීමේ සම්භාවිතාවය දෙකෙන් එකයි, අගය ලැබීමේ සම්භාවිතාවය කීයද? දෙකෙන් එකයි. කොහොමද මෙතනට දෙකාවේ? එකයි දෙකයි. සිද්ධින් දෙකයිනේ. එතකොට දෙකෙන් එකයි. ඊට පස්සේ දෙවෙනියට උඩ දැම්මමත් ලැබෙන්න පුළුවන් සිදුවීම් තියෙන්නේ දෙකයි. එක්ක සිරස ලැබුණා නම් පළවෙනි අවස්ථාවේදී ඒක දික් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. දෙවෙනි අවස්ථාවේදී එක්ක සිරස ලැබෙන්න පුළුවන්, එහෙම නැත්නම් අගය ලැබෙන්න පුළුවන්. මුල් අවස්ථාවේදී අගය ලැබුණම දෙවෙනි අවස්ථාවට යනකොට එක්ක සිරස ලැබෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආයෙත් අගය ලැබෙන්න පුළුවන්. ඒකෙත් සම්භාවිතාවයන් හැම එකක්ම දෙකින් එකයි. හරිද? රයිට්. මෙන්න මේකට තමයි අපි සරලව රුක් සටහනක් කියන්නේ මොකද්ද කියලා විස්තර කරන්න ඕනේ නිසා මම මෙතනට ඇඩ් කරේ. හරි. රුක් සටහනක් කියන්නේ මොකක්ද කියලා අපි දැනගත්තාට පස්සේ 10 වසර සම්පූර්ණ සම්භාවිතාව ඉවරයි. දැන් අපි එනවා 11 වසර සම්භාවිතාවයට.
එකොළ වසර සම්භාවිතාවය ඇත්තටම ඉගෙන ගන්න තියෙන්නේ 10 වසරදී අපි ඉගෙන ගත්ත දේම චුට්ටක් වෙනස් විදිහට පාවිච්චි කරනවා. ඒ කියන්නේ ගණන් හදන්නේ අපි 11 වසරදී. 10 වසරදී ගොඩක් ඉගෙන ගන්නවා. 11 වසරදී ඒවා පාවිච්චි කරනවා. හරිද? ඉතින් ඒක නිසා කාට හරි කෙනෙක්ට හිතෙනව නම් නෑ මම 11 වසර සම්භාවිතාවේ ටික තේරුනේ නැහැ. මට ස්කෝලින් අහුනේත් නැහැ. ටියුෂන් වලින් අහුනේත් නැහැ. කොහෙදිවත් අහුනේ නැහැ. ඒක නිසා මම සම්භාවිතාවේ ප්‍රශ්නේ තෝරගන්නේ නැහැ මේ අවුරුද්ද කියලා. ඉතින් ඒක නම් කරන්න එපා. සම්භාවිතාවේ ප්‍රශ්නය මම කුලක කිව්ව කුලකදී කුලක පාඩමේදී කිව්වා වගේම තමයි ලකුණු මේවා මේ බෝනස් දෙනවා කියලා කියන්නේ. يعني හැමෝටම නිකන් දෙන්න. ආ ඔයාලා මේවා ගන්න. නේද? හැබැයි මම පාඩම් කියන්නේ සමහර පාඩම් තියෙනවා ගණිතේ ඒව දෙන්නේ සමහර ලාට දක්ෂයන්ට තමයි 10න් 10ම ගන්න පුළුවන්. සමහර අයට 4 5 6 7 8ක් එනවා. 10න් 10ම ගන්න පුළුවන් හැබැයිම දක්ෂයන්ට විතරයි. يعني හොඳට වැඩ කරපු අයට. දක්ෂය කියලා කියන්නේ හොඳට වැඩ කරපු අයට. දැන් අපි බලමු සම්භාවිතාවය 10 වසර සම්පූර්ණයෙන්ම ඉවරයි. දැන් අපි එනවා 11 වසරට. 11 වසරදී මම කලින් කිව්වා වගේ සම්භාවිතාවේදී ඉගෙන ගන්න තියෙන 10 වසරදී ඉගෙන ගන්න සම්භාවිතාවේ චුට්ටක් ඉස්සරහට යනවා. හරිද? එතකොට මෙතන තියෙනවා ඔයාලා මේ පාඩම ඉගෙන ගත්තොත් මොනවාද අවසානට ලැබෙන ප්‍රතිඵල කියලා. සසම්භාවි පරීක්ෂණයක්. අපි දන්නවා දැන් සසම්භාවි පරීක්ෂණය කියන්නේ මොකද්ද කියලා. මොකද්ද? සම්භාවිතාවේ සෙවීම සඳහා තෝරගන්නා වූ පරීක්ෂණයකට අපි කියනවා සසම්භාවි පරීක්ෂණය. සරලව ඒ වගේ හිතාගන්න. පරීක්ෂණයක් පියවර දෙකකින් යුක්ත වන විට ලැබෙන සිද්ධි ආශ්‍රිත ගැටලු සඳහා කොටුදැල රුක් සටහන යොදා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. හරි. අපි 10 වසරදී ඉගෙන ගත්ත මොකද්ද? රුක් සටහන කියන්නේ මොකද්ද කියලා කොටුදැලත් සම්බන්ධ සමහර අවස්ථාවලදී ඉගෙන ගන්නවා. හැබැයි කොටුදැලයි රුක් සටහනයි සම්බන්ධ අපි මූලික දැනුමක් 10 වසරදී ලබා ගත්තට හරියටම ඉගෙන ගන්න 11 වසරදී. රුක් සටහන ගැන චුට්ටක් තියෙනවනේ 10 වසරදී. හැබැයි මේ දෙක ගැන ගොඩාක් ගණන් හදන්නේ 11 වසරදී. ඒක නිසා අපි වැඩි කතා අවශ්‍ය නැහැ. දැන් අපි කෙලින්ම එක්සෑම් ටාගට් කරලා මේ අවුරුද්ද එන්න පුළුවන් වගේ හිතෙන සම්භාවිතාවේ ප්‍රශ්න කිහිපයක් ඔයාලත් එක්ක සාකච්ඡා කරමු. රයිට්. ප්‍රශ්න අංක 1. ප්‍රශ්න අංක 1කින් අහනවා මෙන්න මේ විදිහට දීලා තිනවා. මේ 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 ප්‍රශ්නය ගොඩාක් මම මෙහෙම කියන්නම්. මේ ප්‍රශ්නය ගොඩාක් දැන් යන මේ මේ සිටුේෂන් එකත් එක්ක, ඒ කියන්නේ මේ වාතාවරණයත් එක්ක මේ ප්‍රශ්නේ මාරු විදිහට ගැලපෙනවා. අපි කියවලා බලමුකෝ. ඔන්න වෛද්‍යවරයෙක් තම සායනය වෙත පැමිණි පුද්ගලයෙකුට එක්තරා රෝගයක්. මොකද්ද මේ රෝගය? හිතාගන්න. එක්තරා රෝගයක් වැළඳී ඇත්තේ සැක කරයි. රෝග ලක්ෂණ අනුව එම පුද්ගලයාට රෝගයේ වැළඳී තිබීමේ සම්භාවිතාවය 7න් 5ක් බව වෛද්‍යවරයා දනිති. වෛද්‍යවරයා දන්නවලු. පහත ඇඳ ඇති අසම්පූර්ණ රුක් සටහනෙහි අදාළ සම්භාවිතාව ලියා දක්වන්න. හරි. හරිම ලේසි ප්‍රශ්නයක් තමයි පළවෙනි එකකින් අහන්නේ. මොකද්ද මේ කියන්නේ? වෛද්‍යවරයෙක් ඉන්නවලු. මේ වෛද්‍යවරයාගේ සායනයට පැමිණෙනවලු. කවුද ඉන්නේ? රෝගීන් ඉන්නේ. එතකොට මේ පැමිණෙන රෝග එක්තරා රෝග රෝගියෙකුට එක්තරා රෝගයක් වැළඳී ඇතැයි සැක කරයි. අපි හිතමු දැන් යන රෝගය කියලා. මෙන්න මේ රෝග ලක්ෂණ අනුව එම පුද්ගලයාට රෝගය වැළඳී තිබීමේ සම්භාවිතාවය 7න් 5ක් බව වෛද්‍යවරයා දනි. එහෙනම් මෙන්න මේ රුක් සටහන, මේකට අපි කියන්නේ මොකද්ද? රුක් සටහන. රුක් සටහනේ ප්‍රතිඵල දෙක තමයි මෙන්න මේ අතු දෙකේ අවසානට ලියන්නේ. මොකද්ද ප්‍රතිඵල? එක්කෝ අදාළ රෝගය වැළඳී තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් නොවැළඳී තියෙන්න පුළුවන්. රෝගය වැළඳී තිබීමේ සම්භාවිතාවය 7න් 5ක් කියලා කවුද දන්නේ? වෛද්‍යවරයා දන්නවා. 7න් 5ක් මෙතෙන්ට යනවා නම් මෙතෙන්ට ඉන්නේ කේද? 7න් 2යි. ඇයි ඒ? සම්භාවිතා ඔක්කොගේම එකතු කීයක් වෙනවද? 1යි. හරිනේ? මේ ප්‍රශ්නේ පොඩ්ඩක් අමතක කරා. දැන් මන්දිය බල. දැන් කාසියක් ගොඩ දානවා. සිරස ලැබීමේ සම්භාවිතාවය කීයද? 2න් 1යි. අගය ලැබීමේ සම්භාවිතාවය කීයද? 2න් 1යි. ওই දෙක එකතු කරන්න. 2න් 1යි 2න් 1යි සම්පූර්ණයෙන් 1යි. ඒ වගේ මම උදාහරණයක් කිව්වේ ඕනම සම්භාවිතා සෙට් එකක එකතුව 1යි. එකට වඩා වැඩි වෙන්න බෑ. 1යි. එතකොට මේ රෝගේ වැළඳී තිබීමේ සම්භාවිතාවය 7න් 5යි නම් රෝගය නොවැළඳී තිබීමේ සම්භාවිතාවය 7න් 2ක් වෙන්න ඕන. හරිද? මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්න අංක 1ට පිළිතුරු ලබා දෙන්නේ. ප්‍රශ්න අංක 1ට මම පිළිතුරු ලබා දුන්නා.
දැන් අපි සාකච්ඡා කරමු ඊළඟට ප්‍රශ්න අංක දෙකෙන් අහන්නේ මොකද්ද කියලා. ප්‍රශ්න අංක දෙකට යන කලින් මෙන්න මේ වගේ ලොකු ඡේදයක් දීලා තියෙනවා. අපි බලමු මේ ඡේදෙන් දීලා තියෙන්නේ මොකද්ද කියලා. හරි. මෙම රෝගයේ නිශ්චය සඳහා යොදා ගැනීම මූලික රුධිර පරීක්ෂාව සමහර අවස්ථාවලදී වැරදි ප්‍රතිඵල ගෙන දී. ඒ කියන්නේ හරියට මේ ප්‍රශ්නේ නිකන් වර්තමානයේ ගොඩක් ගැළපෙනවා. හරිද? රුධිරේ පරීක්ෂාවක් කරනවලු සමහර අවස්ථාවලදී මේක වැරදි ප්‍රතිඵල ගෙන දෙනවලු. අතීත අත්දැකීම් අනුව ෆාස්ට් එක්ස්පීරියන්ස් අනුව මෙම පරීක්ෂණයේ පරීක්ෂාවේදී රෝගය වැළඳී ඇති පුද්ගලයෙකුට රෝගය නොමැති ලෙසට වැරදි ප්‍රතිඵලයක් ලැබීමේ සම්භාවිතාවය 8න් 1ක් වන අතර රෝගය නොවැළඳී ඇති පුද්ගලයෙකුට රෝගය වැළඳී ඇති ලෙසට වැරදි ප්‍රතිඵලයක් ලැබීමේ සම්භාවිතාවය 16න් 1යි. මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ අර රෝගය නැති කෙනෙක්ට රෝගයක් තියෙනවා කියලා එනවා උත්තරයක්. රිසල්ට් එකක් එනවා. ඊට පස්සේ රෝගය ඇත්තටම තියෙන කෙනෙක්ට නෑ කියලා එනවා. තියෙන කෙනෙක්ට නෑ කියලා. තියෙන කෙනෙක්ට නෑ කියලා එනවා. නැති කෙනෙක්ට තියෙනවා කියලා එනවා. හරිද? ඒ අදාළ සම්භාවිතාව දෙක තියෙනවා. හරිද? මෙතනදී වැදගත් දෙයක් මතක් කරන්න ඕන. සිංහල මීඩියම් කරන අය තමයි අද ක්ලාස් එකේ ඉන්නේ. එතකොට සිංහල හොඳට පුළුවන් ඉන්නවා. හරිද? එතකොට සිංහල භාෂාවෙන් අපි ගණිත පේපර් එකට මුහුණ දෙන්න නිසා සම්භාවිතාවේ ප්‍රශ්නේදී මේ සිංහල භාෂාව හොඳටම අල්ලන පොයින්ට් එකක් තමයි මේ සම්භාවිතාවේ ප්‍රශ්නේ. මොකද සිංහල බැරි නම් සමහර අවස්ථාවලදී වෙන උත්තරයක් එන්න පුළුවන්. ඒක නිසා හොඳට පැටලවලා දෙනවා. ඒක නිසා හොඳට තේරුම් ගන්න මේ මොකද්ද මේ කියන්නේ කියලා. හරි. ප්‍රශ්න අංක එකෙන් අහනවා. ඊට කලින් මම ආයෙත් කියන්න මේ 8න් 1යි 16න් 1යි කියන්නේ මොකද්ද කියලා සමහර අයට එකපාර තේරුණේ නැතුව ඉතින් මම හිමීට කියන්න. සිංහල ප්‍රශ්නයක් මෙතන තියෙන ගණන් නෙවෙයි. හොඳට බලන්න. මෙම පරීක්ෂාවේදී රෝගේ වැළඳී ඇති කෙනෙකුට, ඒ කියන්නේ රෝගේ තියෙනවොන්න කෙනෙක්ට රෝගයක් නැහැ කියලා ප්‍රතිඵල රෝගයක් නැහැ කියලා يعني වැරදි ප්‍රතිඵලයක් ලැබීමේ සම්භාවිතාවය 8න් 1යි. හරිද? ඊළඟට තව සිද්ධියක් කියනවා රෝගය නොවැළඳී ඇති පුද්ගලයෙකුට. ඒ කියන්නේ ඇත්තටම ඌ නිරෝගී පුද්ගලෙක්. සෝරි ඌ කිව්වට ඔහුට ඇත්තටම ඌ නිරෝගී පුද්ගලෙක්. හැබැයි එයාට ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ රෝගය වැළඳී ඇති ලෙසට වැරදි ප්‍රතිඵලයක් ලැබීමේ සම්භාවිතාවය 16න් 1යි කියලා. මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ විදිහට තමයි ඒ ඒ ඒ සිද්ධියට අදාළ සම්භාවිතාවය දීලා තින්නේ. දැන් ඔන්න ගානින් කියනවා ප්‍රශ්නක දෙක ඉහත රුක්සටහන දීර්ඝ කොට අදාළ සම්භාවිතාව ලියා දක්වන්න කියලා තමයි අපෙන් ගාන අහන්නේ. රයිට්. අපේ කලින් ස්ලයිඩ් එකට යනවා. රයිට්. මෙන්න මේ රුක්සටහන ඔයා දීර්ඝ කරන්න ඕන. මම මේ රුක්සටහන ආයෙත් ඇඳ ගන්නවා පහල. මෙන්න මේ විදිහට ඔයාලට පැහැදිලි වෙන්නත් එක්ක මෙතන තියෙනවා 7න් 5 මෙතන තියෙනවා 7න් 2 මෙතන තියෙනවා වැළඳී තිබීම මෙතන තියෙනවා නොවැළඳී තිබීම හරි දැන් මේක දීර්ඝ කරන්න තමයි ඕනේ. ඒ කියන්නේ තවත් අතු දෙකක් එනවා. මේකටත් අතු දෙකක් එනවා. පහලටත් අතු දෙකක් එනවා. මෙන්න මේ ස්ලයිඩ් එකේ මෙන්න මේ තැන් හතරට එන්නේ මොකද්ද කියලා තමයි මම ඔයගෙන් මුලින්ම අහන්නේ. අගයන් නෙවෙයි. රයිට්. මුලින්ම මේකේ කියනවා ගානේදී දැන් මේ පෙන්වන එක බලන්න. මෙන්න මෙතන ඉන්නේ මේ පුද්ගලයාට ඇත්තටම රෝගේ වැළඳිලා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ අතු දෙකකින් කඩලා මම දැන් හොයන්නේ දැන් මෙයා ටෙස්ට් එකක් කරලානේ. රුධිර පරීක්ෂණයක් කරලා. මේ රුධිර පරීක්ෂණයෙන් එන ප්‍රතිඵලය වැරදිද නිවැරදිද කියලා තමයි හොයන්නේ. හරිද? එක්ක මොකක්ද වෙන්නේ? වැරදින්න පුළුවන්. ඒ නිසා මම මෙතන ලියනවා වැරදි. වැරදි කියලා. වැරදි. වැරදි ප්‍රතිඵලයක් හම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිවැරදි ප්‍රතිඵලයක් හම් වෙන්න පුළුවන්. මෙතනදී ආයෙත් වැරදි ප්‍රතිඵලයක් හම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිවැරදි ප්‍රතිඵලයක් හම් වෙන්න පුළුවන්. හරි. දැන් අපි දැන් අගයන් දාමු. කොහොමද අගයන් දාන්නේ? අපි කලින් ස්ලයිඩ් ඊළඟ ස්ලයිඩ් එකට ගිහින් බලමු අගයන් මොනවද කියලා. රයිට්. දැන් බලන්න මෙතන දීලා තියෙනවා පළවෙනි එක රෝගේ වැළඳී ඇති පුද්ගලයෙකුට රෝගය නොමැති ලෙසට වැරදි ප්‍රතිඵලයක් ලැබීමේ සම්භාවිතාවය 8න් 1යි. වැරදි ප්‍රතිඵලයක් ලැබීමේ සම්භාවිතාවය 8න් 1යි. හරි. දැන් මෙතන වැළඳී තියෙන කෙනෙකුට වැරදි ප්‍රතිඵලයක් ලැබීමේ සම්භාවිතාවය 8න් 1යි. ඒ නිසා මෙතන මම ලියනවා
කියද එක බෙදීම 8යි කියලා. මෙතන එක බෙදීම 8යි නම් මෙතන හත බෙදීම 8යි. මේ දෙකම එකතු කරාට පස්සේ කීයක් වෙනවද? එකක් වෙන්න ඕන. 8ෙන් එකක් මෙතන නම් 8ෙන් හතක් යට තියෙන්න ඕන. හරි. අපි දැන් ආයෙත් යමු ඊළඟ ස්ලයිඩ් එකෙන් ඊළඟ පොයින්ට් එකෙන් කිව්වේ මොකද්ද කියලා බලන්න. ඊළඟ එකෙන් කියනවා රෝගයේ නොවැළඳී ඇති පුද්ගලයෙකුට. ඒ කියන්නේ පළවෙනි අත දෙකේ යට අත ගැන කතා කරන්නේ. ඒ පුද්ගලයාට රෝගයේ වැළඳී තියෙනවා කියලා වැරදි ප්‍රතිඵලයක් ලැබීමේ සම්භාවිතාවය 16න් 1යි. හරි. ආයෙත් වැරදි. රෝගයේ නොවැළඳී ඇති පුද්ගලයෙකුට ඒ කියන්නේ පළවෙනි අත දෙකේ යට අත වැළඳිලා නැති කෙනෙක්ට වැරදි ප්‍රතිඵලයක් ලැබීමේ සම්භාවිතාවය 16න් 1යි. එහෙනම් මෙන්න මේ නොවැළඳී ඇති පුද්ගලයෙකුට වැරදි ප්‍රතිඵලයක් ලැබීමේ සම්භාවිතාවය 16න් 1යි. ඉතින් ඒක නිසා මම දැන් එතන ලියනවා කීය කියලාද? 1 බෙදීම 16යි කියලා. 1 බෙදීම 16 මෙතෙන්ට එනවනම් මෙතෙන්ට එන්න ඕනේ 15 බෙදීම 16යි කියලා. හරිද? මෙන්න මේ භාග ලියනකොට ඔයාලට භාග පාඩම පිළිබඳ ලොකු අවබෝධයක් වුණේ නැහැ. මේ යට තියෙනවනේ බෙදීමේ ලකුණේ යට තියෙන ඉලක්කම වෙනස් වෙන්නේ නැහැ. මෙතනත් අට මෙතනත් අට. මෙතනත් 16 නම් මෙතනත් 16ම තමයි. එතකොට අතු දෙකේ ඒ දෙක වෙනස් වෙන්නේ නැහැ. හරිද? හැබැයි මෙන්න මේ මෙතෙන්ට එන්නේ 1 නම් මෙතෙන්ට එන්නේ 7. ඇයි ඒ? 1යි 7 එකතු කරන්න. එතකොට යට ඉලක්කම එන්න ඕනේ. මෙතන තියෙන එක නම් 16ක් වෙන්න මෙතෙන්ට එන්න ඕනේ 15. 15යි මෙතන තියෙන්නේ උඩ 1යි. 15 1 16යි. එහෙනම් යටි ඉලක්කම එනවනේ. ඔන්න ඔය විදිහට තමයි මේ අතු දෙකට එන එක එක අත්තක් දන්නවනම් අනිත් අත්ත හොයාගන්න පුළුවන්. හරිම ලේසි. එක අත්තක් දන්නවනම් අනිත් අත්ත හොයාගන්න පුළුවන්. හරි. දැන් අපි දෙවෙනි ප්‍රශ්නට සාර්ථකව මුහුණ දුන්නා. දැන් අපි බලමු ප්‍රශ්නාංක 3න් අපෙන් අහන්නේ මොකද්ද කියලා. ප්‍රශ්නාංක 3න් අහනවා සායනීය වෙත පැමිණි මෙම පුද්ගලයා රුධිර පරීක්ෂාවට පෙනී සිටියහොත් එහිදී ලැබෙන රුධිර පරීක්ෂා ප්‍රතිඵලය නිවැරදි වීමේ සම්භාවිතාවය සොයන්න. හරි. දැන් හොඳට බලන්න මේ සායනේ ප්‍රශ්නෙ අහනවා සායනේ වෙත පැමිණි පුද්ගලයා. ඒ කියන්නේ කවුරු හරි එක්කෙනෙක් එන්නේ නැති. අපි දන්නේ නැහැ එයා නිරෝගී පුද්ගලයෙක්ද රෝගී පුද්ගලයෙක්ද කියලා. හරිද? මේ පුද්ගලයා රුධිර පරීක්ෂාව කරලා තිනවා. මේ රුධිර පරීක්ෂාව කරාට පස්සේ ලැබෙන්නේ මොනවද? ප්‍රතිඵලයක්නේ. ලැබෙන ප්‍රතිඵලය නිවැරදි. මම ඔන්න කලින් ස්ලයිඩ් එකට යනවා මෙන්න මෙතනට. දැන් හොඳට බලන්න මෙන්න මෙතන තියෙනවා නිවැරදි කියන වචනය. මෙතනත් තියෙනවා නිවැරදි කියන වචනය. එතකොට මෙතන මේ නිවැරදි කියන්නේ මොකක්ද? ඒක තේරුම ඔලුවට දාගන්න. මේ දානට රංග ඕනේ නැහැ. මම නිකන් කියන්නේ. මෙතනදී නිවැරදි කියලා කියන්නේ රෝගේ වැළඳී තියෙන පුද්ගලයාට නිවැරදි ප්‍රතිඵලයක් කියන්නේ මොකක්ද? එයාට ඇත්තටම රෝගේ තියෙනවා කියලා හොයාගන්නවා. ඒක තමයි ප්‍රතිඵලය. මෙතනදී නිවැරදි ප්‍රතිඵලය මොකක්ද? මේ රෝගේ නොවැළඳී තියෙනවා. ඒ කියන්නේ මෙයා කවුද? රෝගයක් නැහැනේ. ඒ කියන්නේ නිරෝගී පුද්ගලයා. මෙතෙන්ට එන්නේ නිරෝගී පුද්ගලයා. එහෙනම් මේ ප්‍රතිඵලයේ අවසානට මේ ටෙස්ට් එක අවසානට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? එයා නිරෝගී පුද්ගලයෙක් කියලා. හරිනේ? එතකොට එක්ක මේ උඩ පාරේ යන්න ඕන. එහෙම නැත්නම් මේ යට පාරේ යන්න ඕන. හරිද? එතකොට මෙතෙන්දි මම කියන වැදගත්ම කාරණේ තමයි මෙන්න මේ පාරක් තෝරගත්තට පස්සේ මේ පාර දිගේ යන්න. හරියට නිකන් වඳුරෙක්. ඔයා වඳුරෙක් කියලා හිතුවොත් ගැහන් ළමයි වැඳිරියෝ. එතකොට මේ වඳුර වැඳිරියෝ මෙන්න මේ පාර දිගේ යනකොට මෙන්න මේ තියෙන සංඛ්‍යා ටික ගුණ කරගෙන තමයි ඉස්සරහට යන්නේ. පහ බෙදීම 7 ගුණ කිරීම 7 බෙදීම 8. හරිද? හැබැයි අත්ත ලොකු අත්තකින් අනිත් අත්තකට පයින්කොට ඒ දෙන්න එකතු වෙන්න ඕනේ. මෙන්න මේ අත්ත දිගේ ඉන්නේ දැන් යන්නේ. එතකොට මේ දෙන්න ගුණ වෙනවා. හැබැයි මේ අත්තෙන් දැන් මේ අත්තට ගිහිල්ලා දැන් ආයෙ මෙතනට පයින්න එපා. එතකොට ධන. ධන 2 බෙදීම 7 ගුණ කිරීම 15 බෙදීම 16යි. ඔය කියපු කතන්දරේ මම දැන් ලියන්නම් මෙන්න මෙතනදී 15. මෙන්න මෙතන ලියන්නම්. 5 බෙදීම 7 ගුණ කිරීම 7 බෙදීම 8. මම මේක වරහණක් දාගන්නම්. ඒක එක අත්තක්. මෙන්න මේ උඩ අත්ත. ධන යට අත්ත මම ලියනවා 2 බෙදීම 7 ගුණ කිරීම 15 බෙදීම 16 කියලා. මෙන්න මේක සුළු කරන්න ඕන. මේක සුළු කරන්න මම හිතනවා ඔයාලට පුළුවන් කියලා. මේ 7ට 7 කැපෙනවා. එතකොට මෙතනින් නම් එනවා 5 බෙදීම 8යි. මෙතනින් එනවා 2ට 2ව 1යි. 16ට 2ව 8යි. උඩ එනවා 15. 4ක් 8 කේද? 4ක් 8 56 නේද? හරි. මේ ඔක්කොම සුළු කරාට පස්සේ 56න් එන උඩ 50යි කියලා. මේ උත්තරේ දුන්න අයට සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා.
පනහ බෙදීම 56. සමහර අය මේ උත්තරේ මෙහෙම අරන් තිබුණා. 100 බෙදීම 112යි කියලා. මේකත් නිවැරදි. මේ උඩ දෙකෙන් ගුණ කරලා යටත් දෙකෙන් ගුණ කරලා තමයි තියෙන්නේ. සමහර අය මේක මෙන්න මේ පැත්තට මේ උඩ දෙකෙන් බෙදලා යටත් දෙකෙන් බෙදලා 25 බෙදීම 50යි 50 20 කියද 8යි ඔහොමත් ලියලා තිබුණා. මේ පිළිතුරත් නිවැරදි, මේ පිළිතුරත් නිවැරදි. එතකොට මෙන්න මේ විදිහට තමයි තුනේ ප්‍රශ්න පිළිතුරු ලබා දෙන්නේ. රයිට්. මම මේ චුට්ට ආයෙත් මකන්න. සුළු කරන ටික මම විස්තර කරන්නේ නැහැ. හොඳ. හොඳද? දැන් ඔන්න මම මේ ටික මැකුවා. සුළු කරගන්න පුළුවන් නේ අපිට මේ ප්‍රකාශනය ලිව්වොත්. හරි. හරි. දැන් හොඳට බලන්න. දැන් මේ ප්‍රශ්නෙන් කියන්නේ මොකද්ද? මේ ප්‍රශ්නෙන් කියන්නේ නම් කිව්වල් හොඳට ඔළුවට දාගන්න. මෙන්න මේ රුක් සටහන අපි ඇඳගත්තනේ. ඇඳගත්තට පස්සේ රුක් සටහන පාවිච්චි කරලා තමයි රුක් සටහන ඇඳලා පස්සේ ප්‍රශ්න අහන්නේ ගොඩක් වෙලාවට ඔයාලගේ සර් මැඩම්ලා. එතකොට අපිට මේ රුක් සටහන අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕන. පාවිච්චි කරනකොට අපි දැනගන්න ඕන මේ රුක් සටහනේ කොහොමද සම්භාවිතාවයක් ලියන්නේ කියන එක. දැන් මෙන්න මේ 7න් 5 කියන්නේ මේ මෙතෙන්ට එන රෝගී. හරිද? මෙන්න මේ රෝගියාට මෙතෙන්ට එන රෝගියෙක් මෙන්න මේ රෝගියාට එක්කෝ රෝගෙ මේ ඊතල දාන්න එපා මම මේ නිකන් දාන්නේ එක්කෝ රෝගේ වැළඳෙන්න පුළුවන් එක්කෝ රෝගය නොවැළඳී තියෙන්න පුළුවන් අපි දන්නේ නැහැ හරිද හැබැයි ගානේ දීලා තියෙනවා මෙන්න මේ සම්භාවිතා දෙකක් දීලා තියෙනවා එක්කෝ රෝගේ වැළඳෙන්න පුළුවන් එහෙම නැත්නම් රෝගය නොවැළඳී තිබීම කියලා හරියටම දන්නේ නැහැ දොස්තර මහත්තයා මොකද කරන්නේ මෙයාව චෙක් කරනවා රුධිර සාම්පල්යක් කරන් බ්ලඩ් චෙක්යක් කරනවා එතකොට ඒ ටෙස්ට් එක හරි ප්‍රතිඵලයක් ගෙන දෙනවද වැරදි ප්‍රතිඵලයක් ගෙන දෙනවද කියලා තමයි අපි දැන් මෙතනදී රුක් සටහන දික් කරලා ඇන්දේ. එතකොට ඒවට අදාළ අගයන් ටික දැම්ම මෙතන. ඒක තේරුණා කියලා මම හිතනවා. දැන් උතනදී ප්‍රශ්නේ තියෙන්නේ නිවැරදි ප්‍රතිඵලයක් ගෙන දුන්න අවස්ථාවේ සම්භාවිතාව. නිවැරදි ප්‍රතිඵල ගෙන දීමේ සම්භාවිතාව. කොටින්ම කියනවා නම් මෙන්න මේ සුද්ධ හොයාගත්ත අපේ යන්නේ ලේ අරගෙන මේ කරනා වූ ටෙස්ට් එකේ පරීක්ෂණේ නිර්වද්‍යතාවයේ සම්භාවිතාවයක් විදිහට කියන්න. ඔච්චරයි මේකෙන් අහන්නේ. දැන් සුද්ධ කිව්ව කියලා තරහ වෙන්න එපා. يعني පිටරට එන වගේ තියෙන. බටහිර වැදි විද්‍යාවම වගේ තියෙන මේ රුධිරය අරගෙන චෙක් කරලා බලනවා මේ ටෙස්ට් එකක්. මේ ටෙස්ට් එකේ නිර්වද්‍යතාවය සම්භාවිතාවයක් විදිහට පෙන්වන්න. එතකොට අපි දැන් අඳගත්ත රුක්සටහනේ තැන් දෙකක තියෙනවා නිවැරදි ප්‍රතිඵල ගෙන දෙනවා, නිවැරදි ප්‍රතිඵල ගෙන දෙනවා කියලා. ඒවට අදාළ සම්භාවිතා දෙකකුත් දීලා තියෙනවා. හැබැයි මේ එක සම්භාවිතාවකත් එකකට එකක් මේ තනියෙන් නෙවෙයි ඉන්නේ. එතකොට මේ 7 බෙදීම 8 කියන එක තේරුම තමයි රෝගය වැළඳී තිබිච්ච රෝගියෙක් ආවොත් එයා රෝගය වැළඳිලාමයි තියෙන්නේ කියලා ස්ථිර වශයෙන්ම මේ ටෙස්ට් එකෙන් ඔප්පු වෙනවා. ඒ සම්භාවිතාව මේක. ඒක නිසා මේ 8 බෙදීම 7යි කියන්නේ නිවැරදි ප්‍රතිඵල ගෙන දෙන සම්භාවිතාවය නෙවෙයි. ඒක නිවැරදි ප්‍රතිඵල ගෙන දෙන සම්භාවිතාවය මෙන්න මේ 5 බෙදීම 7ට ගුණ කරනවා. මේ එකම අත්දැකීම ඉන්නේ. මේ 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 මනුස්සයා මේ මුලදී හිටපු මනුස්සයා මේ අත දිගේ යනවා කියලා හිතන්න. එතකොට මේ දෙන්න අනිවාර්යම ගුණ වෙන්න ඕන. ඒක තමයි තියරිය. ඇයි කියලා අහන්නේ පය දෙක ගුණ වෙනවා. එහෙම තමයි ප්‍රතිඵලයේ මේ ගණිතයේ හැදිලා තියෙන්නේ මේ සම්භාවිතාව හැදිලා තියෙන්නේ එහෙම. හරිද? එතකොට මේ අත දිගේ යනකොට එකතු වෙනවා. මේ අත දිගේ යනකොටත් එකතු වෙනවා. ඔය අතු දෙක එකතු කරනකොට මෙන්න මේ 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 සමීකරණ දිහා බලන්න. මෙන්න මේ මැදට ධන ලකුණක් එකතු වෙනවා. එතකොට ඕක තමයි සම්භාවිතාවේ හොයන ක්‍රමය. දැන් උඩ නිවැරදි කියන එක හෙව්වා. දැන් යට නිවැරදි කියන එක හොයන්නේ කොහොමද? මෙන්න මේ අත්ත ඔස්සේ එන්න. මෙන්න මේ අත්ත ඔස්සේ මෙහෙම එන්න. ඒ අත්ත දිගේ යනකොට තියෙන සංඛ්‍යා ටික එකතු කර. මේ සංඛ්‍යා ටික ගුණ කරන්න. හරිද? ওই විදිහට තමයි මේ සමීකරණේ අරගෙන උත්තරේ 56 වෙදී 50 වෙදීම 56ද ඔය කියපු උත්තරය ආවා. රයිට්. දැන් තේරුණාද? දැන් ගානෙන් අහන්නේ නිවැරදි ප්‍රතිඵලයක් ගැන දෙන්නේ. එතකොට මේ රුක් සටහන දිහා බලන්න නිවැරදි ප්‍රතිඵල කොහෙද තියෙන්නේ කියලා. මෙතනනේ තියෙන්නේ. එතකොට ආයෙත් තියෙන යට. එතකොට මෙන්න මේ නිවැරදි කියන ප්‍රතිඵලය ඉන්න තැනට අපි එන්න ඕනේ මෙන්න මෙතනින්. හරිද? හරියට නිකන් මම දැන් මේ ඔය නොතේරු අයට කියලා දෙන්නේ ආයෙත් අවසන්ට මෙන්න මේ පුද්ගලයා
අවසානට මේ අත ඔස්සේ යන්න ඕන. මම අයිත් කියන්න මෙන්න මෙතනින් තමයි දොස්තර මහත්තයාගේ ගෙදරට ඇතුළු වෙන දොර. මේ තමයි පිටවීමේ දොර කියලා හිතන්නකො. අනිවාර්යයෙන් මේකෙන් ඇතුළු වෙන මිනිහට එළියට යන්න මේ අත දිගේ යන්න එපා. මම මේ විදිහට සරල කරන්නම් මේ ප්‍රශ්නේ. එතකොට මෙතනින් ආපු මිනිහට මේ නිවැරදි කියන තැනට යන්න අර පහවසර ශිෂ්‍යදිත අපි කරන්නේ. පාරයා කරන්න කියලා. එතකොට මෙන්න මේ පුද්ගලයා මේ වැරදි තිබීම කියන එකෙන් ගිහිල්ලා තමයි මෙතනට එන්නේ. දැන් මෙතන නිවැරදි කියන පොයින්ට් එකට යන්න නම් මෙතනින් ඇවිල්ලා තමයි මේකට යන්න ඕනේ. එහෙනම් මේ යනකොට සංඛ්‍යා තියෙනවනේ භාග. ওই භාග ටික ගුණ කරගෙන යන්න. මෙතනින් යනකොට ගුණ කරන් යන්න. මේ යටින් යනකොට ගුණ කරන් යන්න. ඒ ආපු සංඛ්‍යා සෙට් එක තියෙනව නේද? ඒ දෙක එකතු කරන්න. මේ පළවෙනි අත්යෙන් ගියාට පස්සේ මේ වගේ එකක් ආවා. දෙවෙනි අත්යෙන් ගියාට පස්සේ මේ වගේ එකක් ආවා. ওই දෙක එකතු කරන්න මැදට ධන ලකුණක් දාලා. ඕක තමයි මේකෙදි සරලම ක්‍රමය. එතකොට රුක් සටහන් ආශ්‍රිතව ඔයාලා දැනගන්න ඕන ගොඩාක් දැනුම මම මේ ප්‍රශ්නේදී කියලා දුන්නා. හරි. ඔය විදිහට තමයි රුක් සටහන විසඳන්නේ. රයිට්. අපි දැන් ඊළඟ ප්‍රශ්නට යමු. රයිට්. දැන් මේ ප්‍රශ්නම සිම්පල් B කොටස. අපි දැන් සම්පූර්ණ පළවෙනි ප්‍රශ්නේ B A කොටස සාකච්ඡා කරා. දැන් B කොටස තමයි අපි ඩිස්කස් කරන්න තියෙන්නේ. B කොටසෙන් අහනවා මම මේක ඔයාලට කියලා දීලා ඊට පස්සේ චුටි වෙලාවක් දෙනවා ට්‍රයි කරන්න. හරිද? බෑග් එක එකම හැඩයේ හා තරමේ සුදු වලලු තුනක්ද? ඒක තියෙනවා white 1 w 2 w 3 white කියන තමයි w තියෙන්නේ කළු වලලු දෙකක් black 1 black 2 ඇත ගැහණු ළමෙක් ඉන්නවලු මේ ගැහණු ළමයා බෑගෙන් අහඹු ලෙස වලල්ලක් ඉවතටගෙන ඒ ආපසු බෑගයට නොදමා හා තවත් වලල්ලක් අහඹු ලෙස ගනි අහඹු ලෙස ගන්න ඈ ඒ කියන්නේ කරන් ගියපු වෙලාවක කාමරේ තියෙන බෑග් එකකට අත දාලා ඔන්න වලලු දෙකක් ගන්නවා. පළවෙනි වලල්ල අරගෙන අපි හිතමු අතේ දා ගන්නවා කියලා. ඒක මොකද ආයි බෑග් එකට දාන්න ඇල්ලුනේ. මොකද යාර මේ වෙර කොහෙද තෙල්ල ගන්නනේ අතේ දාන්න. ඒතකොට වලල්ලල අත වලල්ල අරගෙන අතේ දාගත්තා. ඊට පස්සේ තවත් වලල්ල ඔන්න ගත්තා. ඒක අනිත් අතේ දාගත්තා. රයිට්. ඕක තමයි කතන්දර. ගැහැණු ළමයිට මේක හොඳට තේරෙන්න ඕන. හරි. ඉවතට ගත් වලලු දෙක දෙකම එකම වර්ණයෙන් යුක්ත නම් ඇය ඒවා පළඳ ගනි. අම්මෝ. එයා කික් ගන්න බලන්න. ඒ කියන්නේ දැන් කරවලේ ගන්න අත දාලා පළවෙනි එක අරගෙන දාගන්නේ නැල්ලෝ. එයා අතේ තියා ගන්නවා. දෙවෙනි එකත් අරගෙන එළියට ගිහින් බලනදී කරන් ලයිට් එක තැනකට මේ දෙකේ කල මේ වර්ණය සමානද කියලා. සමානයි නැන්ලු දාගන්නේ. නැත්තම් අර මේ ගැලපෙන්නේ නැහැ නේ. ඒක තේරෙනවනේ. හරි. වර්ණ සමාන නම් පමණක් යුක්ත නම් ඇය ඒවා පළඳ ගනි. එසේ නොවේ නම් ඇය කිසිදු වලල්ලක් පැලඳ නොගනි. හරිම ලයින් කෙල්ලෙක්කින්. හරිද? පට ලයින්. හරි. ප්‍රශ්නකෙන් එකෙන් අහනවා අදාළ නියදී අවකාශයේ පහත දී ඇති කොටු දැලෙහි නිරූපණය කරන්න. රයිට්. දැන් මේ කොටු දැල ආශ්‍රිතව අපි කලින් ඉගෙන ගත්තේ නෑනේ. කොටු දැල කියලා කියන්නේ සම්භාවිතාවය ප්‍රකාශ කරන්න පුළුවන් ලස්සනම ක්‍රමයක්. එකක් තමයි රුක් සටහන, අනිත් එක තමයි කොටු දැල. කොටු දැල සාමාන්‍යයෙන් නිතරම වගේ විභාගෙදී අහනවා. එතකොට කාටවත් කියන්න බෑ 2021 ජනවාරි 25 වෙනිදාට ඔයාලා ලියන පේපර් එකේ මෙන්න මේ වගේ රූප සටහනක් හරි මේ වගේ එකක් අඳින්න කියලා නෑ කියලා කාටවත් කියන්න බෑ. මොකද මේ වගේ එකක් තියෙනවා. තියෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ අක්ෂ දෙකක් තියෙනවනේ. මේ අක්ෂ දෙකේ ලියන්නේ සිදුවීම් දෙක. හරිද? පළමු ගැනීම මෙතන ලියලා තියෙනවා, මෙතන තියෙනවා දෙවන ගැනීම. සාමාන්‍යයෙන් මේ x අක්ෂයෙන් තමයි පටන් ගන්නෙ. හොඳද? හොඳට මතක තියාගන්න නැත්නම් පැටලෙනවා. ප්‍රශ්නයක් නෑ, වරදින් නැහැ. ගොඩක් ලේසි මෙතෙන්ට පළවෙනි සිද්ධිය දාගන්න. දෙවෙනි සිද්ධිය y අක්ෂයට දාගන්න. එතකොට දැන් මම මේ විදිහට කොටුදැල ගානෙම දීලා තියෙනවා යාලා. රයිට්. දැන් අපෙන් අහන්නේ අදාළ නියදි අවකාශය. නියදි අවකාශය කොන්න තිබුණා. නියදි අවකාශය. ඒ කියන්නේ විය හැකි සියලුම සිද්ධි කියන එක තමයි නියදි අවකාශයේ තේරුම. පහත දී ඇති කොටුදැලෙහි නිරූපණය කරන්න. රයිට්. දැන් ඔයාලා දැන් මේ කොටු දැල ඇඳ ගන්න අවශ්‍ය පුළුවන් නම් ඇඳ ගන්න. මම මට ඇඳලා දීලා තියෙන නිසා මට ලේසි. මමට පුළුවන් මේකටම උත්තරේ ලියන්න. රයිට්. මේක කොපි කරගන්න ඕන එක්සෑම් එකේදී පිළිතුරු පත්‍රයට. දැන් අදාළ නියදි අවකාශය මෙන්න මේ කොටු දැලේ පෙන්වන්න ඕනේ. දැන් අපි තේරුම් ගන්න ඕන මේ නියදි අවකාශයේ තියෙන සිද්ධීන් මොනවද කියලා. නියදි අවකාශයේ තියෙන සිද්ධීන් මොනවද? එක්කෝ පළවෙනි එයට අත දාලා ගන්න වලල්ල මොනවා වෙන්න පුළුවන්ද? W1 වර්ගයේ වලල්ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම මේ සුදු පාටයි. අපි ඒක තේරුම් ගන්න ඕන නිසා W1, W2, W3 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ එහෙම නැත්තම් W2 වෙන්න පුළුවන්, W3 වෙන්න පුළුවන්. එහෙම නැත්තම් කළු පාට එකක් වෙන්න පුළුවන්, කළු පාට දෙකක් වෙන්න පුළුවන්. දෙවෙනියට මේ නම්බර් කරලා දෙන්නේ. අපි හිතමු
වලල්ල වලල්ල අපි කොහේ හරි මේකෙල්ල 1 2 3 කියලා දාලා තියෙන සුදු පාට වලලු තුනට කළු පාට වලලු දෙකට 1 කියලා පැන්සලින් දාලා තියෙනවා පැන්සලින් හරි පෑනින් හරි 2 කියලා දාලා තියෙනවා අඳුර ගැනීම පහසු සඳහා පමණයි හරිද එතකොට මෙන්න මේ කියන සිද්ධීන් පහ තමයි මෙන්න මේ කියන නියදී අවකාශය අවයව ගණනක් තමයි මේ සිද්ධියේ තියෙන්නේ කළු පාට 2යි සුදු පාට 3යි මේ පැත්තල සුදු පාට 3යි කළු පාට 2යි දැන් මේක දීලම තියෙනවනේ හරි දැන් මම මේක පාට කරනවා නෙවෙයි මම මේක කොටු දැලේ නිරූපණය කරනවා දැන් පළවෙනියට ගන්න වලල්ල දෙවෙනියට ගන්න පුළුවන්ද මට ඕන වැලක උත්තර දැන් මේ මේ කතන්දරේ කිව්වට පස්සේ ඔයාලට තේරෙන්න ඕන පළවෙනියට මම අත දාලා ගන්නකොට ගත්ත කියන්නකෝ මෙන්න මේ වලල්ල W1 කියන වලල්ල ගත්තා. ඒක මම මේ අතේ තියාගත්තනේ. දැන් දෙවෙනියට අත දාලා ගන්නකොට ගන්නකොටත් W1 වර්ගයේම වලල්ලක් එන්න පුළුවන්ද? එහෙනම් එතන හොල්මනක් තියෙනවා. එහෙම වෙන්න බෑනේ. පුළුවන්ද බැරිද? රයිට්. එතකොට බලන්න මෙන්න මෙතන මම කතිරයක් ගැහුවොත් මෙන්න මේ විදිහට. මේකේ තේරුම මොකද්ද? පළමු ගැනීමෙදිත් W1 කියන වලල්ලම අරගෙන දෙවන ගැනීම යටතේ W1 කියන වලල්ලම අරගෙන එහෙම වෙන්න බෑනේ මෙන්න මෙතන මං කැපුවොත් හිතන්න පළවෙනි ගැනීමේ W2 අරගෙන දෙවෙනි ගැනීමේ W2 එහෙම එකක් වෙන්න බෑ මෙන්න මේ තුන්වෙනි එක ඒක වෙන්න බෑ මෙන්න මේ B1 බලන්න පළවෙනියට B1 කියන වලල්ලක් ගත්තනම් දෙවියනේ B1 කියලා වලල්ලක් ආයේ එන්න බෑ දෙවෙනි ගන්න දෙවෙනියට ගන්නවා මෙන්න මෙතන V2 කියන වලල්ලක් කලින් ගත්තනම් V2 කියන වලල්ලක් ආයෙත් එන්න බෑ. ඉතින් ඒක නිසා දැන් වලට තේරෙනවද මෙන්න මේ විකර්ණය. ඔකට අපි කියන්නේ විකර්ණය කියලා. මෙන්න මේ විකර්ණය හරහා යන එකම එක කතරයක්වත් එකම එක මේ පොයින්ට් එකක්වත් කතරෙකින් ලකුණු කළ කරන්න බෑ. කරොත් වැරදි. නෝ ලකුණු. කිසිම නෝ මාක්ස්. කිසිම ලකුණක් නැහැ. ඒක නිසා ඔයාට කිසිම ලකුණක් මෙතෙන්දී ලැබෙන්නේ නැහැ. හරිද? මේ විදිහට මැද පාට කරමු. ඒක නිසා මම දැන් හරියටම උත්තරේ ලියනවා. කොහොමද හරියටම උත්තරේ ලියන්නේ? මම තේරුම් ගත්තා මෙන්න මේ කොටු දැලේ කොහෙද කතිර ලකුණු යොදන්න හොඳ නැත්තේ කියලා. මෙන්න මේ විකර්ණිය ඔස්සේනේ. ඒ ටික හැර ඉතිරි හැමතැනම මම කතිර දානවා. මෙන්න මේ විදිහට. හරි. මම කතිර දාන ගමන් ඔයාලට වැඩක් තියෙන්න එපයි. ඔයාලා බලන් ඉන්න. හරි මෙන්න මේ විදිහට කතර දාන්න තියෙන්නේ මේ 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 ලස්සනට කතර ටික දාන්න මම දැන් මේ කතර සමහර ලාවට කතර වෙනස් වෙලා තියෙන. හරි දැන් ඔන්න ඔය විදිහට දාන්න. මේ විදිහට දැම්මම ඔන්න පළවෙනි ප්‍රශ්නට දාලා සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්. හරිද? දැන් දෙවෙනි ප්‍රශ්නේ අහනවා ගැහණු ළමයා වලලු පළඳා නොගැනීමේ සම්භාවිතාවය සොයන්න. ඔන්න අර රුක්සටහන ඇන්දර පස්සේ රුක්සටහනෙන් ප්‍රශ්න අහනවා වගේ මෙන්න මේ කොටුදැල අපි කොටදල නිරූපණය කරන්නේ කතිරවලින්නේ කතිරවල නිරූපණය කරලා ඉවර වුණාට පස්සේ මේ කොටදල පාවිච්චි කරලා අපි ප්‍රශ්න අහනවා කොහොමද මේ කොටදල දිහා බලලා සම්භාවිතාවක් ලියන්නේ කියලා අපි දැනගන්නවා හරිද දැන් මෙන්න මේ සිද්ධිය මොකද්ද සිද්ධිය පළවෙනියට වලල්ලක් ගන්නවා දෙවෙනියට වලල්ලක් ගන්නවා මේ වලලු දෙක සමානයි නම් තමයි දාගන්නේ එහෙම නැත්නම් එකක්වත් දාන්නේ නැහැ දැන් දැන් අපි බලමු ප්‍රශ්න අංක දෙක. ප්‍රශ්න අංක දෙකෙන් අහනවා මොකක්ද ප්‍රශ්න අංක දෙකෙන් අහන්නේ? ගැහණු ළමයා වලලු පළඳා නොගැනීමේ සම්භාවිතාවය සොයන්න. මොකද්ද මේ මේ ගැහණු ළමයා වලලු පළඳා නොගනින්න හේතුව? හේතුව මොකද්ද? පළවෙනියට ගන්න වලල්ලයි දෙවෙනියට ගන්න වලල්ලයි සමාන පාට නැත්තම් යා මොනවද? ඒවා ඇයින් කරනෝනේ? ආය දාන්නේ නැහැ. වලලු එපා කියලා එයා යනවා නිකන්. එතකොට දැන් අපි මේක දිහා බලලා කියන්න පුළුවන් පළවෙනියට සුදු පාට වලල්ලක් ගන්නවා W1 කියලා. දෙවෙනියට එයා වලල්ලක් ගන්නවා W2 කියලා. එතකොට එයා දාගෙන යනවා. ආයි දෙවෙනියට එයා ගත්තොත් W3 කියලා එකක්. එයා ආයෙත් ඒක දාගෙන යනවා. හැබැයි පළවෙනියට W1 වලල්ලක් අරගෙන දෙවෙනියට එයා B1 කියන වලල්ලක් ගත්තොත් නම් පුතේ දුවේ නංගී මල්ලි මෙයා වලල්ල දාගලා වලලු දාගෙන යන්නේ නැහැ. හරිද B W1 කියලා වලල්ලක් මුලින් ගත්තොත් පළවෙනි ගැනීම යටතේ දෙවෙනි ගැනීම යටතේ B1 කියන වලල්ලක් ගත්තොත් ආවොත් අතට එයා ඒක දාන්නේ නැහැ B2 ආවොත් එච්චරයි දැන්
මට පුළුවන් ඔන්න ඔය කියන සිදුවීම් මෙන්න මේ විදිහට වෙන පාටකින් පෙන්වන්න. රයිට්. B1 කියන වලල්ලක් අතට හම්බ වුණා නම් පළවෙනියට ගන්නකොට ඒ කියන්නේ කළු පාට එකක් මුලින් හම්බ වෙලා සුදු පාට එකක් මුලින් හම්බ වුණොත් ඒත් දාන්නේ නැහැ. මේකත් සුදු. එහෙනම් මේව එකක්වත් දාගෙන යන්නේ නැහැ. B2 කියන එකත් කළුනේ black නේ. black එකක් මුලින් හම්බ වෙනවා white white white. හරිද? මෙන්න මේවා මෙන්න මේ මම නිරූපණය කරපු 1 2 3 4 5 6 7 8 9 10 11 12. එතකොට මම ඔයාලට කියලා දෙන්න කොහොමද මේකට answer එක ගන්න කියලා. හරි. දැන් බලන්න ප්‍රශ්නෙ කියන්නේ මොකද්ද? ගැහැණු ළමයා වලලු පළඳා නොගැනීමේ සම්භාවිතාවය. වලලු පළඳා නොගැනීම. ඒ කියන්නේ වලලු පළඳින්නේ නැහැනේ. ඇයි වලලු පළඳින්නේ නැත්තේ? පාට දෙකකින් එයාගේ අතට වලලු දෙකක් ආවොත් එයා පළඳින්නේ නැහැ. එහෙනම් ඒ වගේ සම්භාවිතාවය කීයද කියලා තමයි අහන්නේ. එතකොට මුළු සිද්ධීන් කීයක් තියෙනවද? මේ කතර ගන්න ඔක්කොම ගණන් කරන්න. ඇයි මේ ගැහැණු ළමයා වලලු පළඳින්නේ නැත්තේ? ඒ සම්භාවිතාවය තමයි අහන්නේ. වලලු පළඳින්නේ නැත්තේ එකම වර්ගයේ වලලු එන්නේ නැති වුණොත්. එකම වර්ගයේ වලලු එන්නේ නැහැනේ මේ නිල් පාට සෙට් එක. මම ආයෙත් පැහැදිලි කරලා දෙන්නම් මෙන්න මෙතනදී. නිල් පාටින් මම පෙන්නන්න. මෙන්න මෙතන මෙන්න මේ සෙට් එකත් මෙන්න මේ සෙට් එකත් දිහා බලන්න. මෙන්න මේ බොක්ස් දෙක ඇතුලේ නිල් පාට බොක්ස් දෙක ඇතුලේ කොටු දෙක ඇතුලේ තියෙන එකම කතිරයක්වත් සමානද? සමාන නැහෙනේ. එක්ක පළවෙනි අවස්ථාවේදී කළු, එක්ක දෙවෙනි අවස්ථාවේදී කළු. එක්ක සුදු එක්ක කළු. ඔය විදිහට මේ නිල් පාට කොටු දෙක ඇතුලේ තියෙන. ඒ කියන්නේ ඔයා ගැහැණු ළමෙක් කියලා ඉතින්. එතකොට ඔයා ගන්න වලලු දෙක එකක් සුදු එකක් කළු. එතකොට ඔයා මේක දානවද? එයා දාන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්නෙක අහන්නේ ගැහැණු ළමයා වලලු නොපැළඳීමේ සම්භාවිතාවය. එහෙනම් ඔක්කොම සිද්ධීන් කීයක් තියෙනවද? එයාට වලලු දාන්නේ නැතුව ඉන්න පුළුවන් සිද්ධීන් කීයක් වෙන්න පුළුවන්ද? සිද්ධීන් 12ක් වෙන්න පුළුවන්. කියන සිද්ධීන් 20. මේක තමයි පිළිතුර. මේක තියන්න පුළුවන්. එහෙම නැත්තම් 6 බෙදීම 10 කියලා තියන්න පුළුවන්. 3 බෙදීම 5 කියලා තියන්නත් පුළුවන්. එහෙනම් මෙන්න මේ විදිහට ලියලා තියෙනවා නම් අපිට පුළුවන් දෙවෙනි ප්‍රශ්නෙට සාර්ථකව පිළිතුරු ලබා දෙන්න. රයිට්. තව ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නක වලමේ දකින්න. දැන් අපි හැමෝම එකතු වෙලා දෙවෙනි මේ අපි දැන් තීරයේ දකින ප්‍රශ්නය සාකච්ඡා කරමු. වීඩියෝ එක අවසන් කරන්න. නැත්නම් අද ක්ලාස් එක අවසන් කරන්නත් ඕන නිසා. හරි අපි ගාන සාකච්ඡා කරමු. කලින් ගාන අපි හොඳටම සාකච්ඡා කරපු නිසා මේක විනාඩි 10කින් අපිට 10කින් 15කින් වගේ සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න පුළුවන්. ප්‍රශ්නෙන් දීලා තියෙනවා තෙතමනේ අධික ප්‍රදේශයක ගබඩා කර තිබු රතිඤ්ඤාතෝකයකින් නියදි අවකාශයක් පරීක්ෂා කිරීමේදී දල්වන ලද රතිඤ්ඤා කරලක් පිපිරීමේ සම්භාවිතාවය 5/4 බව දක්නා ලදී. 5/4. ප්‍රශ්නක එකකින් අහනවා නිමල් රතිඤ්ඤා කරලක් මිලට ගනි. එකක් මිලට ගත්තේ එය පිපිරීමේ සම්භාවිතාවය දැක්වීමට රුක් සටහනක් අඳින්න. එතකොට රුක් සටහන කියන්නේ අතු දෙකයි. අතු දෙකේ මොනවද දැන් තියෙන්න ඕනේ? එකක් පුපුරන්න ඕන, අනිත් එක පුපුරන්න බෑ. ඒ කියන්නේ මම මේක ලියන්න මෙන්න මේ විදියට නිමල් කියන පුද්ගලයාට නිමල් කියන පුද්ගලයා එක රතිඤ්ඤා කරලක් අරගෙන ඒක යා මොනා කරනවද? දල්වනවා. එතකොට මේ රතිඤ්ඤ පිලිස්සෙන්න පුළුවන්. එහෙනම් එහෙම නැත්නම් නොපිලිස්සෙන්න පුළුවන්. ඒක නිසා මම මෙතනදී සරලව ලියන්න තේරෙන්න මේක පිච්චෙනවා නැත්නම් පිලිස්සෙනවා. මෙතන මම ලියන්න නෝ කියලා. ඒ කියන්නේ මේක පුපුරන්නේ නැහැ. රයිට්. එතකොට මේ විදිහට තමයි එන්නේ. එතකොට අපර ගාණෙන් කියලා තිබුණ අගයක් කීයද? 4/5. දැල්වන රතිඤ්ඤා කරලා පිපිරීමේ සම්භාවිතාවය 4/5. දැන් ඔයාලා දන්න දැරුමින් මෙතනට එනාගේ හිතා ගන්න කීයද? යට එන්නේ 5, උඩ එන්නේ 4, නම් මෙතන 1යි. 5/5. හරි. දැන් අපි ප්‍රශ්නක එකට පිළිතුරු ලබා දුන්නා. කොච්චර ලේසිද බලන්න. රයිට්. දැන් යමු දෙවෙනි ප්‍රශ්නට. ප්‍රශ්නාංක දෙකෙන් අපෙන් අහනවා නිමල් තවත් රතිඤ්ඤා කර දෙකක් මිලට අරගෙන තවත් හොඳද? දැන් මම දැන් නිමල් ළඟ රතිඤ්ඤා කරල් එකක් තියෙනවා, තවත් කරල් දෙකක්. ඒ කියන්නේ ඔක්කොම දැන් කරල් තුනක් තියෙනවා. රයිට්. තවත් කරල් දෙකක් මිලට ගනි. ඒවාද පිපිරීමේ සම්භාවිතාව දැක්වීමට ඔබේ රුක් සටහන දීර්ඝ කරන්න. රයිට්. මම ආයෙත් යනවා රුක් සටහනට. දැන් මේ තියෙන්නේ මොකද්ද? පළමු රතිඤ්ඤය.
පළමු රතිඤ්ඤය. මම රතිඤ්ඤය කියලියන්නේ නැතුව ඇඟටත් ගුණයි ට්‍රයන්න ලීල තිතක් තියෙනවා. ඔයාලා හිතාගන්න. දැන් පළවෙනි රතිඤ්ඤය දැන් පිපුරුවා කියලා හිතමු. පිපුරුවොත් දෙවෙනි සිද්ධිය මෙන්න මේ වගේ නේන්නේ. මේ තියෙන මොකද්ද? දෙවෙනි රතිඤ්ඤය. දෙවන ර. ඒකෙදි වෙන්න පුළුවන් මොනවාද? එක්කෝ ඒක පිපුරන්න පුළුවන්. එහෙම නැත්නම් නෝ පුපුරන්න පුළුවන්. පොඩ්ඩක් කියවගන්න පොඩ්ඩක් අමාරු කරනවා. පොඩ්ඩක් try කරන්න බලන්න නිකන් ඉන්නකොට. පුපුරන්න නෝ පුපුරන්න. හරි. දැන් තුන්වෙනි අවස්ථාව. දැන් ඔන්න රුක්සරහන තව දික් වෙනවා. හොඳට බලගන්න. ඇයි? දැන් මේ දෙවෙනි රතිඤ්ඤය. තුන්වෙනි රතිඤ්ඤය කියලා කැලක් තියෙනවනේ. එතකොට තුන්වන. තුන්වන රතිඤ්ඤය. එතකොට මෙතනදි මේක දික් වෙනවා මෙන්න මේ විදිහට. මේක දෙකකට වෙන් වෙනවා, මේකත් දෙකකට වෙන් වෙනවා. අගයන් ටික අපි තව චුට්ටකින් දාමු. රයිට්. දැන් මෙතනට එන්නේ මොකද්ද? පිපිරෙනවා. මෙතනට පිපිරෙන්නේ නැහැ. නෝ පිපිරෙනවා. මේක පි නෝ. පි නෝ. පි නෝ. පි නෝ. හරි. ඒක නෝ වුණා වැඩි. right දැන් අපිට තියෙන අගයන් ටික දාගන්න තමයි. අගයන් ටික මම මෙන්න මේ විදිහට දාන්න. අගයන් ටික වෙනස් වෙන්න බෑනේ. ඒ කියන්නේ මොකක්ද? තනි රතිඤ්ඤයක් ගත්තට පස්සේ දැන් හොඳට අහගන්න. තනි රතිඤ්ඤයක් ගත්තට පස්සේ ඒක පුපුරන්න තියෙන හැකියාව පහෙන් හතරයිලු ගානේ දීලම තිබුණා. පහෙන් හතරයිලු. එතකොට දැන් මෙතනට මෙන්න මේ කියන දෙවෙනි රතිඤ්ඤයනේ. ඒ ඒ දෙවෙනි රතිඤ්ඤයට පළවෙනි රතිඤ්ඤයේ බලපෑමක් නැහැ. මේව සුවයක්තයි. එතකොට එක ළඟ තිබුණොත් ඒ වගේම කතන්දරනේ අපි කියමුකෝ. මෙහෙම පළවෙනි රතිඤ්ඤය ගත්තම ඒක පුපුරනවා නම් දෙවෙනි රතිඤ්ඤය ගත්තම ඒක පුපුරන්න ඕනි කියලා නීතියක් නැහැනේ. ඒක උට උනම පුපුරගනි. එහෙමනේ. එතකොට උට පුපුරන්න ඕනේ නැත්නම් පුපුරන්න නැතු ඉඳී. ඉතින් අපි ඒක දන්නේ. හැබැයි ගානේ දීලා තිනවා පිපිරීමේ සම්භාවිතාවය තනි රතිඤ්ඤයක් ගත්තොත් පහෙන් හතරයි කියලා. එහෙනම් මෙතන පහෙන් හතරයි. එහෙනම් හැම පියන්නටම ඉස්සරහින් ඉන්නේ මොකද්ද? මේ හතර බෙදීම පහ කියලා. එහෙනම් මට ලියන්න පුළුවන්. එහෙම ලියන්න නැතුව මම මෙතන සම්පූර්ණයම එකපාරම සම්පූර්ණ කරන. එතකොට ලේසි. පහෙන් හතරයි නම් මෙතනට පහෙන් එකයි මෙතනට. මෙතනට පහෙන් හතරයි නම් මෙතනට එක බෙදීම පහයි. මෙතනට පහෙන් හතරයි නම් මෙතනට පහෙන් එකයි. මෙතනට පහෙන් එකයි. මෙතනට පහෙන් හතරයි. මෙතනට පහෙන් එකයි. මෙතනට පහෙන් හතරයි. මෙතනට පහෙන් එකයි. මෙන්න මේ විදිහට තමයි සම්පූර්ණ කරන්නේ. රයිට්. දැන් අපි ප්‍රශ්න අංක දෙකටත් නිවැරදි පිළිතුරු ලබා දුන්නා. එකෙන් යහුවේ පළවෙනි ප්‍රශ්නෙන් යහුවේ පළවෙනි රතිඤ්ඤය ගැන විතරයි. දෙවෙනි ප්‍රශ්නෙන් යහුවා මේක දීර්ඝ කරන්න කියලා. මෙන්න මේ වගේ අවස්ථාවක් වෙනවා. රයිට්. දැන් අපි හැම තුන්වෙනි ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද කියලා බලන්න. ප්‍රශ්න අංක තුනෙන් අපෙන් අහන්නේ මොකද්ද කියලා දැන් අපි බලමු. ප්‍රශ්න අංක තුනෙන් අහනවා රුක් සටහන භාවිතයෙන් පහත දැක්වෙන එක එක සම්භාවිතා සොයන්න. එක එක සම්භාවිතා සොයන්න. සිම්පල්ලි රතිඤ්ඤා කරා තුනම පුපුරන ඒවා වීම. ප්‍රශ්නාංක තුනේ සිම්පල් සිම්පල් නේ. මෙන්න මේ ප්‍රශ්නේ අ කොටසින් ඇහුවේ තුනම පුපුරනවා. තුනම පුපුරනවා නම් මම ලිව්වේ පී කියලා. පිපිරෙනවා කියලා. පී පී පී. එහෙනම් මෙන්න මේ අත දිගේ තමයි යන්න ඕන. එහෙනම් මේ අත දිගේ යනකොට මම මොකද කිව්වේ? තියරිය සිද්ධාන්තය මොකද්ද? අත දිගේ යනකොට ඔක්කොම ගුණ කරන් යන්න. හතර බෙදීම පහ. ගුණ කිරීම දෙවෙනි අතේ තියෙන්නේ හතර බෙදීම පහ. තුන්වෙනි අතේ තියෙන්නේ හතර බෙදීම පහ. හතර වරක් හතර 16යි. 16 වරක් හතර 64යි. බලන්න කොච්චර ලේසිද කියලා. 5 වරක් පහ 25, 25 වරක් පහ 125. මේක ලිව්වම ලකුණු හම්බුණා. ඊට පස්සේ අපි බලමු සිම්පල් ආ කොටසෙන්. සිම්පල් නෙවෙයි. ආ ආ කොටසෙන් අහන්නේ මොකද්ද කියලා. හරි. බලන්න කියව ගන්න. පළමු වෙනි රතිඤ්ඤා කරල පුපුරන එකක් නොවි ඉතිරි දෙක පුපුරන ඒවා වේම. පළවෙනි එක පුපුරන්නේ නැහැ. ඒ කියන්නේ මගේ රුක් සටෙන් සටහන් එන නෝ. නෝ කියන එක නෝ. ඊළඟ එක පුපුරනවා. නෝ පිපි. නෝ පිපි. නෝ පිපි. ඔන්න ගියා නෝ පිපි. නෝ පිපි කොහෙද තියෙන්නේ? නෝ පි පි. නෝ මේ පැත නෝනේ. එහෙනම් ගින් වැඩන නෝ පි පි. සම්භාවිතාවය කියන්නේ. නෝ පි පි. මෙන්න මේ අත දිගේ යද්දී සංඛ්‍යාව ටික කොහොම ගුණ කරන්නේ? එතකොට මට ලියන්න පුළුවන් එක බෙදීම පහ ගුණ කිරීම හතර බෙදීම පහ ගුණ කිරීම හතර බෙදීම පහ. යට වෙනස් වෙන්නේ නැහැ. 125යි උඩ එනවා 16යි කියලා. හරි. 16 බෙදීම 125යි.
ඊට පස්සේ තුන්වෙනි කොටසින් අහපු ප්‍රශ්නෙට අපි දැන් ආයෙත් යමු. තුන්වෙනි කොටස ඊ කොටසින් අහනවා. මොකද ඊ කොටසින් අහන්නේ? යටත් පිරිසින්. මොකද්ද මේ යටත් පිරිස කියන්නේ? යටත් පිරිස කියන්නේ ඔය සිද්ධියට අදාළ දේවල්. හරිද? වැඩි ඉච්චර හිතන්න එපා. මේ එහෙම හිතන්න ඕනේ නැහැ. යටත් පිරිසින් ඔය තව දෙයක් කියන්න ඕන. ඔයගේ ගණිතයේදී සිංහල වචන දාලා අපිව බය කරන්න හදනවා. ඒකත් මතක තියාගන්න. අපි බය වෙන්නේ නැහැ කියලා. අපි සිංහල මීඩියම් එක කරන්නේ සිංහලයි බය නැහැ ඉංග්‍රීසි මීඩියම් එකත් බය නැහැ මං කියන්නේ මේ ඔය වචන වලට අහු වෙන්න එපා අහු වෙන්න එපා යටත් පිරිසෙන් රතිඤ්ඤා කර මොකද මේ හොඳ උදාහරණයක් තියෙනවා මොකද ඔය වගේ වචන වලින් සමහර දක්ෂය පවා අඩු රිසල්ට් වලට යනවා අඩු ලකුණක් ගන්නවා හොඳටම පුළුවන් පාඩම් වලින් මොකද මේ සර් අපට මේ යටත් පිරිසෙන් ආශිතව ගණන් කරේ නෑනේ යටත් පිරිසෙන් ගණන් හදන්න පුළුවන් යටත් පිරිසනේ උඩත් පිරිසින්වත් ගණන් හදන්න සිලබස් එකේ නැහැ. ඉතින් ඒක නිසා මේ යටත් පිරිසින් ආව කියලා මේ බය වෙන්න එපා. ඒව දෙන්නේ බය කරලා ලකුණු චුට්ටක් අඩු කරන්න. යටත් පිරිසෙන් රතිඤ්ඤා කරා දෙකක්වත් අන්න සිංහල ආයත්තාව. දෙකක්වත් පුපුරණේවා වීම. දෙකක්වත් කියන්නේ තුනම පුපුරන්න පුළුවන්. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ ප්‍රශ්න ඔය වගේ ප්‍රශ්න නම් අනිවාර්යෙන් අහනවා. අනිවාර්යෙන් අහනවා. අනිවාර්යෙන් අහනකොට අහනවමයි. ආයි දෙකක් නැහැ. යටත් පිරිසෙන් රතිඤ්ඤා කරා දෙකක්වත් පුපුරනවා දෙකක්වත් වත් කියලා එනවාමයි ප්‍රශ්නෙකට රතිඤ්ඤා කරා දෙකක්වත් පුපුරනවා කියන්නේ අඩුම තරමේ දෙකක් තුනක් පුපුරන්න පුළුවන් රයිට් ඒක නිසා දැන් අපි යමු ආයෙත් රුක් සටහනට යටත් පිරිස කියන්නේ මෙන්න මේ සිද්ධීන් අතරින් දෙකක්වත් පිපිරිනි එක්ක තුනක් පුපුරන්න පුළුවන් මම බලාගන්න හොඳට බලාගන්න මම පෙන්වන්නේ තියා පුපුරනවා 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 ඔන්න එක අවස්ථාවක් right මම ඒකට මෙහෙම සංඥාවක් දෙන්නම් මෙන්න මේ අත්ත දිගේ මම යන්න ඕන ඔයාලත් මෙහෙම විභාගෙදී චූටි හරියක් දාගන්න හැබැයි මේක පස්සේ මකන්නේ මේ අත්ත දිගේ ගියොත් මට නිවැරදි පිළිතුර ගන්න පුළුවන් පුපුරනවා 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 ඊළඟට පුපුරනවා පුපුරනවා පුපුරන්නේ නැහැ ඒකත් හරිනේ මොකද පුපුරන්න ඕනේ අවස්ථා දෙකයි තියෙන්නේ හරි ඊළඟට මෙතනින් යනවා පුපුරනවා පුපුරන්නේ නැහැ පුපුරන්නේ නැහැ කියලා කිව්වොත් බෑ. එතකොට දෙකක් පුපුරන්නේ නැහනේ. පුපුරනවා, පිපිරෙනවා, නොපිපිරෙනවා, පිපිරෙනවා. එහෙනම් මේකත් හරි. මේත් යන්න බෑ. අනිත් ඒවා ගැන කතා කරලා වැඩක් තියෙනවා. බලමු. පුපුරන්නේ නැහැ, පිපිරෙනවා, පිපිරෙනවා. මේක හරිනේ. ඒකත් හරි. පිපිරෙන, නොපිපිරෙනවා, පිපිරෙනවා, නොපිපිරෙනවා. පිරෙනවා. ඒක පොඩ්ඩක් කියව ගන්නවට ගණන් ගන්න එපා. no p no එන මේකත් වැඩ නැහැ නේ දෙකක් p අකුරු දෙකක් තියෙනවා නේ එච්චරයි මේක කතාව p අකුරු දෙකක් නැහැ නේ no no p වැරදි no 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 එන ඔයා no right දැන් හොඳට බලන්න මේ මම දැන් හරි දාපු ඒ වගේ අඩුම තරමේ p අකුරු දෙකක්වත් තියෙනවා මෙතනත් p මෙතනත් p මේක දිගේ આવොත් මෙතනත් p මෙතන නැහැ මෙතන p මේ මේක දිගේ આવොත් මේ දෙකම p මේ උඩම එකේ ගියොත් තුනම p එතකොට මොකද්ද කරන්න ඕන මෙතනදී මොකද්ද කරන්න ඕන දැන් මම තැන් දෙකකදී කියපු දෙයක් එක තැනකදී ඕන මොකද්ද අත්ත දිගේ යනකොට සංඛ්‍යා ටික ගුණ කරන්න එක අත්තකින් තව අත්තකට මාරු වෙනකොට ඒව එකතු කරන්න රයිට් මම ඊ කොටසට පිළිතුර දෙන්න මේ විදියට පළවෙනි අත්ත දිගේ යනවා උඩම අත්ත දිගේ හතර බෙදීම පහ ගුණ කිරීම හතර බෙදීම පහ ගුණ කිරීම හතර බෙදීම පහ මේකට අපි උත්තරේ කලින් හෙව්වා රයිට් මම තේරෙන්න ඕනි සල්ියන්නේ ධන දෙවෙනි අත තෝරගන්නවා දෙවෙනි හරිය හතර බෙදීම පහ එක බෙදීම පහ හතර බෙදීම පහ හතර බෙදීම පහ එක බෙදීම පහ ධන තුන්වෙනි හරිය දිගේ යනවා හරිය දිගේ යද්දි මේ හැම වෙලාවම වම් අත පැත්තේ ඉඳලා දකුණු අත පැත්තට යන්න ඒකත් හොඳට මතක තියාගන්න නැත්නම් පැටලෙනවා ඕන විදිහකට ගියාට ප්‍රශ්නයක් නෑ මට මේ හැබැයි මම ඔයාලට කියන්නේ මගේ නංගිලා මලිලා නිසා වැරදින්න පුළුවන් එක එක විදිහට පටන් ගත්තොත් වමේ ඉඳලා දකුණට යන. තුන්වැනි හරිය පටන් ගමු මෙතනින් හතර බෙදීම පහ, එක බෙදීම පහ, ආයෙත් හතර බෙදීම පහ. රයිට්. ධන අවසාන එක අවසාන හරිය මෙන්න මේක දිගේ යනවා. එක බෙදීම පහ, හතර බෙදීම පහ, හතර බෙදීම පහ. එක බෙදීම පහ, හතර බෙදීම පහ, හතර බෙදීම පහ. ඔව් මේ ගොඩාක් දිග සමීකරණයක් වුණාට මේවා මේ හරි ලේසි මේ තේරුම් ගන්න පොඩි ප්‍රශ්නයකට තියෙන චුට්ටක් සුළු කරන්න වෙනවා උත්තරේ 112 බෙදීම 125 කියලා
ඔයා උත්තරේ ගත්ත නම් හරියට ඔයාට තව පොඩ්ඩක් ස්පීඩ් ගණන් හදන්න පුරුදු වෙන්න පුළුවන් රයිට් ඔය විදිහට තමයි මම හැමෝම මොටිවේට් කරන්නේ රයිට් දැන් ඔය ප්‍රශ්නේ අපි සාකච්ඡා කරමු නිසා අවසාන ප්‍රශ්නට යමු අවසාන ප්‍රශ්نين අහන්නේ මොකද්ද හතරවෙනි කොටසෙන් නිමල් මිලට මිලයට ගත් රතිඤ්ඤා කරල් තුනෙන් දෙකක් වත් පුපුරන ඒවා වීම ගැන 95ක 95කට වැඩි විශ්වාසයක් තමා තුළ ඇති බව වෙලන්සන් හිමියා කීය. මෙම ප්‍රකාශය සත්‍ය අසත්‍යතාවයේ හේතු සහිතව පැහැදිලි කරන්න. රයිට්. දැන් ඔන්න හේතු සහිතව පැහැදිලි කරන්න කියලා තමයි අපෙන් අහන්නේ. මොකද්ද මේ කතන්දරේ? නිමල් නේද මේ රතිඤ්ඤා ගත්ත පුද්ගලයා? නිමල් රතිඤ්ඤා අරන් තින්නේ මුදලාලිගෙන්. වෙලඳ හිමියා, කියන්නේ කඩේ අයිතිකාරයා කියනවා මෙන්න මේ රතිඤ්ඤා කරල් තුනෙන් නේද තුනයි නෙගත්ති තුනෙන් දෙකක්වත් පුපුරණේවා වීම ගැන 95කට වැඩි විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම ඇත්තම ප්‍රායෝගිකව කියනවා මෙහෙම. ඕන දැන් නිමල් ඇවිල්ලා කඩේට මම මුදලාලි ඔයා ඇවිල්ලා ගන්න රතිඤ්ඤා කරල් තුනක්. ඔයා දැන් මගෙන් අහනවා මුදලාලි මම පිපිරේවි කියලා. මම කියනවා 100ට 100ක් පුපුරනවා කියලා කියන්නේ මට හොඳටම ෂුවර් 95ක්ම විශ්වාසයි මට ඔය කරල් තුනෙන් දෙකක් නම් අනිවාර්යයෙන්ම පුපුරනවා. හයි කියනවා ඔයා ගත්ත මේ කරල් රතිඤ්ඤා කරල් තුනෙන් දෙකක්වත් පුපුරනවා. පුපුරන්න පුළුවන් 95ක් සම්භාවිතාවක් තියෙනවා. පුපුරන්න 95ක් ඉඩක් තියෙනවා. එච්චරයි මට කියන්න පුළුවන්. මොකද මේව ගොඩක් කල් මේ ගබඩා කරලා තිබුණේ වැස්සත් වැස්සට තහුණා. ඉතින් ඒක නිසා මට හරියටම කියන්න බැහැ. කොහමද 95ක මේ වැඩි ඩක් තියෙනවා ඔය තුනෙන් දෙකක් පුපුරනවා කියලා. ඕකනේ කතන්දරේ. දැන් අපි මේ වෙනකොට හෙව්වා රතිඤ්ඤා කරල් තුනෙන් අඩුම තරමේ දෙකක්වත් පිපිරීමේ සම්භාවිතාවය. කලින් ගන්න හෙව්වනේ කීයදද? 112 බෙදීම 125. හරිද? දැන් මේක මම දීර්ඝ බෙදීමෙන් බෙදනවා. එයි මම දීර්ඝ බෙදීමෙන් බෙදන්නේ. මේක ප්‍රතිශතයක් කරන්න එපා. නැත්තම් මේ මේ විදිහට කියන්න පුළුවන්. ප්‍රතිශතයක් කරන්න ඕන නිසා 112 125න් බෙදලා මම 100න් ගුණ කරනවා. හරිද? මේක මට සුළු කරලා කියන්න කවුරු හරි. මේක මට ගුණ කරලා බෙදලා කියන්න. දීර්ඝ බෙදීමෙන්. කොහොමද බෙදන්නේ? 112 බෙදීම 125. 112ට 125 බිංදුවයි. බිංදුවක් දාගෙන මෙතෙන්ට 9ක් එනවා. 9ෙන් ගුණ කරලා බලන්න. 9 45යි. 4ක් ඉතුරුයි. 9යි. 9යි 18යි. 18යි 2යි 22යි. 2ක් ඉතුරුයි. 9යි 11යි. 189.5. 189.5. 189.5 කියලා කියන්නේ 90යිනේ. 189.5 මේ වගේ උත්තරයක් එන්නේ නැහැ. එතකොට මේක 100ෙන් ගුණ කරන්න එපා. එතකොට එනවා 189.5 කියලා. හරි. දැන් මේ මොකද්ද මේ 189.5 කියන එකේ තේරුම? 189.5 කියන එකේ තේරුම තමයි දැන් මේ නිමල් කියන පුජ්‍යලේ රතිඤ්ඤා කරල් තුනක් ගත්තා තුනෙන් අඩුම තරමේ දෙකක්වත් පිපිරීමේ සම්භාවිතාවය 189.5යි. එතකොට දැන් මේ කවුද මුදලාලි කියනවා නෑ 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 එහෙම වෙන්න බෑ 195කට වඩා වැඩි ඉඩක් තියෙනවා මේ තුනේ දෙකක්වත් අඩුම තරමේ වුණා. එතකොට මම අහන්නේ ඔයාලගේ ප්‍රශ්නයක් විදියට මුදලාලි කියපු කතාව සත්‍යද අසත්‍යද කියලා. ඔක තමයි ප්‍රශ්නේ අහන්නේ. අසත්‍යයි කියලා. මම කියන්නේ අසත්‍යයි කියලා. රයිට්. හරි. අදට ක්ලාස් එක අපි නතර කරන ඔයාලට මම තව ප්‍රශ්න දෙකක් දෙනවා ඔයාලට ගෙදරදී try කරන්න. ඔයාලා දකින්නේ මෙන්න මේ එක ප්‍රශ්නයක්. මෙන්න මේක අනිත් එක 1990 අවුරුද්දේ ප්‍රශ්නය. රයිට්. එහෙනම් අද ක්ලාස් එක ඉවරන අපි ඊළඟ week එකේදී අපි ගොඩක් වැදගත් ප්‍රශ්නයක් discuss කරමු. ඊට පස්සේ අපි හැමෝම මේ අවුරුද්දේන ඕලෙවල් ගණිතයට ඒකක් ගන්න හිතට ශක්තියක් ගමු. ඒක මතක් කරගම අදට හමු ගන්නවා. හැමෝටම all the best. Thank you.